ஐபோவான் அப்ப சுபுரது படுத்தி மே ஹமுவான் ஜனஹாண்ட சங்மாதிய துளின் அது அப்ப விசேஷ ஜனஹாண்ட சங்மாதியாக சங்விதானே கிளே ஜனதா விமுக்தி பெருமுனே தேசபான் மண்டல சபிக்கு ஜாதிக உறுதி சபதி மத்தியஸ்தானி சபாபதி ஹிட்டபு பார்லிமெண்ட் மந்திரி கே டி லால் காந்த மெத்துமா சமக ஐபவான் கரு மெத்துமணி காலகிர பஸ்ட் பத்துமா ஜனஹாண்ட சமக எக்வான்னி அட்டே தேசபான்னே பகம கதாபாடலக் வச்ச பகவானுக்கு මා කැමති මුලින්ම ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසිරිමැතිතුමා විසින් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීම නිසා රටේ උද්ගත වෙච්ච දේශපාලන අර්බුදේ ව්‍යවස්ථාමය ප්‍රශ්නය निराකරණය කර ගැනීමේ කාර්යාවලියේදී විශාල කාර්යභාරයක් ඔබ දේශපාලන පක්ෂ විසින් කරනු ලැබුවා ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පාර්ලිමේන්තුව තුල සහ ඉන් පිටත හැබැයි එතෙක් මේ කාරණාව දැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් ජවපේ පිළිසිනර වඩා එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවයට අනුව නොයසේනම් නලින් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස යලිපත් කර ගැනීම සඳහා ජවපේ උත්සාහ ගත්තාය කියලා මා කැමති ඒ චෝදනාවෙන්ම මේ සාකච්ඡාව ආරම්භ කරන්න. අපි ඉස්සෙල්ලම මේ දෙන්නත් එක්කම තව පැය දෙකයි නේ පැය දෙකකින් අලුත් අවුරුද්දක් උදා වෙනවා අවසන් කරද්දි කියන්නේ හිටියද දන්නේ නැහැ එහෙම තමයි හිටියේ එහෙම නේ දැන් පටන් ගන්න තියෙන කියමු හොඳයි නේ ශ්‍රී ලංකා වාසී සියලුම ජනතාවට 2019 වසර සුබ වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම පිටරටවල ඉන්න ගොඩක් ශ්‍රී ලාංකිකයෝ එයටත් අපි ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්දක් උදා වේවා කියලා මේ ඒ වගේම මේ ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න චුට්ටක් කලින් ජනාධිපතිතුමානේ ලංකාවේ පළවෙනි පුරවැසිය අලුත් අවුරුද්දක් වෙන වෙලාවේ එතුමාට වැදගත් යෝජනාවක් කරන්න තියෙනවා ඒ තමයි විවස්ථාව කියවන්න කියලා පුළුවන් නම් පාඩම් කරන්න කියලා එතුමා ආණ්ඩුකම විවස්ථාවට අනුව කටයුතු කරේ නැහැ අද මූලික නීතිය පළවෙනි පුරවැසියා මූලික නීතිය කඩ කරනවා නම් රටේ අනිත් ජනතාවට මොකක්ද එතකොට කියන්නේ පාලකයා පාලකයෝ මොනවද කියන්නේ එතුමා දැනුත් ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්නේ නැහැ මේ වෙලාවෙත් ව්‍යවස්ථාව කඩ කරමින් කටයුතු කරන්නේ ඒ නිසා ව්‍යවස්ථාව පාඩම් කරන්න කියලා අලුත් වසරේදී එතුමාට යෝජනාවක් විදියට කරන්න කැමති නැත්නම් මේක බරපතල ප්‍රශ්නයක් අනිත් කාරණේ අපිට එහාට යනකොටත් කතා කරන්න පුළුවන් තව දැන් ජනාධිපතිවරයා ව්‍යවස්ථාව කඩ කරමින් සිටිද්දී මේක පුදුම රටක් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පියවරක් ගන්න පුළුවන් පාර්ලිමේන්තුවට මම මේ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ UMPද ශ්‍රී ලංකාවද JPද කවුද කියන පද නෙමෙයි පාර්ලිමේන්තුව කියන ආයතනයේ වගකීමක් තියෙනවා පාර්ලිමේන්තුවේ ඉන්න 225ක් වෙච්ච නියෝජිතයන්ට වගකීමක් තියෙනවා මොකක්ද ඒ වගකීම ව්‍යවස්ථාව ආරක්ෂා නොකරන ජනාධිපතිවරයෙක් සිටිනම් ඔහු ජනාධිපතිකමෙන් ඉවත් කරන්න ඕන ඒ පියවර ගන්න ඕනේ මේක හරි වැදගත් මේක විහිළුවක් නෙමෙයි හරි නමුත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ වගකීම ඉෂ්ට කරන්නේ නැහැ දැත්‍රම මොකක්ද ඒ 225ට වගකීමක් තියනවා දෝෂාභියෝගයක් ගෙනල්ලා තුනෙන් එකක් අත්සන් කරන්න ඇතිනේ
දෝෂාභියෝගයක් ගෙනල්ලා තුනෙන් දෙකකින් සම්මත කරලා මේ ජනාධිපතිවරයා ඉවත් කරන්න ඕන. ඒ මේ මෛත්‍රීපාල සිරිසේන කියන පුජ්‍යලයා නිසා නෙමෙයි. කවුරු ජනාධිපති කමේ හිටියත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ඒ වගකීම තියෙනවා. මේ සාකච්ඡාව ගන්නේ නැහනේ. මන් දන්නේ ජනමාධ්‍ය ලංකාවේ ගන්නවද කියලා. හැමෝම අහක බලාගෙන යනවා. සෝන ළඟ යනකොට අහක බලාගෙන යනවා වගේ. හරි, මේ தත්ත්වය මේ 2019 වසර උදා වෙනකොටම ජනතාව ඉස්සරහ තියන්න ඕන ප්‍රශ්නයක්. ජනාධිපති ජනාධිපතිගේ වගකීම ඉෂ්ට කරන්නේ, පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ වගකීම ඉෂ්ට කරන්නේ. මම මේ කියන්නේ තනි තනි පුජ්‍යලයෝ නෙමෙයි. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිද වෙන කෙනෙක් අගමැතිද කවුද කියන එක නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා විපක්ෂ නායකයාද කවුද කියන එක නෙමෙයි. අපේ කී දෙනෙක් පාර්ලිමේන්තුවේදී ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි. රටක් විදියට රටේ ප්‍රධානීය ව්‍යවස්ථා උල්ලංඝනය කරනවා නම් ඒක දිහා බලාගෙන අගමැතිවරයා සද්ද නැතුව ඉන්නවා නම් අගමැතිවරයා සද්ද නැතුව ඉන්නවනේ. දැන් උදාහරණයකට කිව්වොත් ජනාධිපතිවරයාට අයිති නැති විෂයන් ජනාධිපතිවරයා තබාගෙන ඉන්නවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ ඒක පිළිගත්තා නේද? ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පිළිගත්තා. හරි, ජනාධිපතිවරයාට තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයත්, ඊළඟට ගත්තම මහවැලි ආයතනයත් මහවැලියත්, ඊළඟට ගත්තම පරිසරත්, එච්චරයි. ඒකත් තියෙන්නේ එතුමා මූලික කරගෙන 19 වෙනි සංශෝධනයේ. එතකොට එතුමා දැන් ඊට අමතර ගොඩක් ජාති තියන් ඉන්නවා. දැන් පොලිසියක් දාගෙන තියෙනවානේ. පොලිසිය කියන්නේ සිවිල් ආයතනයක්. අපේ රටේ තිබුණු විවිධ කාරණා මත පොලිසියටත් යුදමය කටයුතු වලට සම්බන්ධ වෙන්න අඩු වැඩි වශයෙන් සිද්ධ වුණා. නමුත් පොලිසිය කියලා කියන්නේ මේ සාමාන්‍ය සිවිල් කටයුතු කරන ආයතනයක්. ඒක ආරක්ෂක අමාත්‍යාංශයට අයිති ආයතනයක් නෙමෙයි. ඒතර එතුමා ඒක දැන් තියන් ඉන්නවනේ. ඒක පුදුම ප්‍රශ්නයක් නේ. ඉතින් කවුරුත් ඒක ගැන කතා කරන්නේ නැහැ නේ. ඇයි ආණ්ඩුව කතා කරන්නේ නැත්තේ? රටේ පාලකයා. දැන් ආණ්ඩුවක් තියෙනවනේ. අගමැතිවරයායි කතා කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද ඒ ගැන කතා කරන්නේ නැත්තේ? නිකන් ෂේප් එකේ Tamanට දැන් හම්බුණා අගමැතිකම. දැන් ඒ අගමැතිකම තියාගෙන අනිත් අයට රිදෙයි කියලා හිතලා එක්කෝ අගමැතිකමට ආපෝ ප්‍රශ්නයක් වෙයි මොකක් කරලා ලෙඩක් වෙයි කියලා හිතාගෙන නොකර සද්ද යනවා. ඉතින් අගමැතිවරයාත් එහෙම වගකීම ඉෂ්ට කරන්නේ නැහැ තමන්ගේ. එහෙම ගත්තම වචනයක් ඒ ගැන කතා කරන්නේ නැහැනේ. ටෙලිකොම් එක කොහොමද තියන් ඉන්නේ? TRC එක කොහොමද තියන් ඉන්නේ? මේ ආයතන කොහොමද ජනාධිපතිවරයා තියන් ඉන්නේ? ඒ පුදුම වැඩක් නේ. දැන් TRC එක සම්බන්ධයෙන් ගැසට් පත්‍රයේ සඳහනක් නැහැ. ඔය ඕකේ ආයතන නැහැ. ජනාධිපතිවරයා දැන් තියන් ඉන්න ආයතන නම් කරලත් නැහැ. නම් කරලත් නැහැ. එහෙම බරපතල ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් රට කරගෙන යන තත්ත්වයක් තාම තියෙන්නේ මේ රටේ. ඒ නිසායි මම මුලින්ම යෝජනා කරේ ජනාධිපතිවරයා මේ ව්‍යවස්ථා පාඩම් කරන්න ඕන. මේ විහිළුවක් නෙමෙයි. එසේ නොකරනවා නම් පාර්ලිමේන්තුවේ සම්බන්ධයෙන් වහම පියවරක් ගත යුතුයි. ඒක පාර්ලිමේන්තුවේ වගකීම. ඒක අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට තියෙන ඒකේ ලොකු කොටසක්. ඉතින් අපි කියනවා පාර්ලිමේන්තුවේ මූලික වශයෙන් ඉන්න සියලු මන්ත්‍රීවරුන් ඉල්ලන්න ඕන රට වෙනුවෙන් ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. අපි කැමති මේ ව්‍යවස්ථාව වෙනුවට වෙනත් ව්‍යවස්ථාවක් ගේන්න. ඒක වෙනම සාකච්ඡාවක්. නමුත් ඒක ගේනකන් තියෙන්නේ මේකනේ. ඒ නිසා අපි කවුරුත් මේ ව්‍යවස්ථාවට බැඳී තියෙනවා. එහෙම නැත්නම් රටක් පාලනය කරන්න බෑ. දැන් මේ පාලනයක් නැති රටක්. දැන් මේ අපි අදින් අවසන් කරන්නේ තව පැය කීපයකින් පාලනයෙන් තොර රටක්. ආයි උදා වෙන්නේත් පාලනයෙන් තොර රටක්. ඉතින් අපි ජනතාවට සුබපතලා පටන් ගත්තට පාලනයක් සහිත නීතියේ පාලනය. නීතියේ පාලනයක් තියෙනවා. නීතිය කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මූලික වශයෙන්. ඉතින් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් යන රටක් තමයි අපිට මේ මධ්‍යම රාත්‍රියෙන් පස්සේ ආයි උදා වෙන්නේ. ඒක වෙනස් කරගන්න මේ රටේ ජනතාව මේ අවුරුද්දේදී අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. අර ප්‍රශ්නේ යනවද දැන්? හොඳයි. ඇත්තම මෙමය. අපි ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීමෙන් හොඳටම බැටකාපු පක්ෂය. අපේ පක්ෂයේ අපේ නායකයා අපිට අහිමි වුණා. අපේ මුළු මධ්‍යම කාරක සභාවම එක්කෙනෙක් හැර ඔක්කොම විනාශ වුණා. හරි, 60,000ක් මේ රටේ ජීවිත අහිමි වුණා. ඊළඟට උතුරේ අවුරුදු 30ක යුද්ධයක්
තරුණය විශාල වශයෙන් මිය ගියා. උතුරේ දකුණේ දෙකේම මේ ප්‍රජාතන්ත්‍රවාදී අහිමි වීම නිසා පොදු ජනතාව බැට කෑවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා අපිට කරන්න පුළුවන් හැම කටයුත්තක්ම කරන්න ඕන කියන ස්ථාවරය තමයි අපි ඉන්නේ පක්ෂයක් විදියට. ඒ නිසා ඔක්තෝබර් 26 ව්‍යවස්ථාවට පිටින් රටේ පැවතුණු නීතියට පිටින් දේශපාලන බලය දැහැගන්න කටයුතු කරන වෙලාවේ අපි තීරණය කරා ඒකට විරුද්ධව අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න ඕන කියලා. ඒ අනුව අපි කරා. එක්සත් ජාතික පක්ෂය තමයි තීරණය කරේ තමන්ගේ අගමැතිවරයා කවුද කියලා. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔය ජනාධිපතිවරයාම තමයි ආපහු පත් කරේ. අපිට පත් වෙන්නේ කවුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තිබ්බේ. හරි. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙමෙයි නම් හිටියේ. වෙන කෙනෙක් නම් හිටියේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියමුකෝ. රවි කරුණානායක මහත්තයා කියමුකෝ. වෙන කවුරු හරි කමන්නේ නැහැ. නේ? වෙන කවුරු හරි හිටියත් මෙවැනි තත්ත්වයක් තුල ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ කටයුත්ත තමයි අපි කරේ. ඉතින් ඒ කටයුත්ත කරනකොට පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන කෙනා පත් වෙන එක වළක්වන්න බෑ. ඒක ඇවිල්ලා මේකේ අතුරු ප්‍රතිඵලය. ඒක අපිට අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක රටේ ඇති වෙලා තියෙන තත්ත්වයක්. ඇත්තටම දැන් මේ ඔක්තෝබර් 26 ඇති වුණු ප්‍රශ්නයත් එක්ක අපි රටේ ශ්‍රේෂ්ඨ ගණනාවකින් ආපස්සට ගියා. ආර්ථිකයෙන් ආපස්සට ගියා. වෙනත් කාරණා වලින් සැලසුම් සහගත ක්‍රියාවලියන්ට බාධා ඇති වුණා. මම හිතන්නේ ඒ වගේ තත්ත්වයක් තුළ මේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔබතුමා කියන ආකාරයටම ප්‍රධාන පක්ෂයක් හිටිය එක්සත් ජාතික පක්ෂය ද ආණ්ඩු බලය දරන් ඉන්න ඔවුන්ගේ ක්‍රියාදාමය ඔවුන්ගේ ප්‍රතිවිරෝධය ප්‍රමාණවත් නැහැ. හැබැයි දෝෂාභියෝගයක් සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වෙලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු නියෝජනය කරන දේශපාලන පක්ෂයක්. ඒ ඔබතුමාලාගේ දේශපාලන පක්ෂයට මැදිහත්වීමක් කරන්න බැරිද දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා ප්‍රවේශ වන්න? දැන් අපි මේක මතයක් විදිහට දිගට කියනවා. ඉතින් අපේ තියෙන ප්‍රමාණය ඒකෙන් ඒ ප්‍රමාණයෙන් මේක සම්පූර්ණ කරන්න බෑ. මේකට එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය තීරණයක් ගන්න ඕන. ඒක අත්‍යවශ්‍ය දෙයක්. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායම එහෙම තීරණයක් ගනී කියලා බලාපොරොත්තු වෙන්න බෑනේ. කොහොමද බලාපොරොත්තු වෙන්නේ? එතුමාව අනිසි ලෙස නීත්‍යානුකූල නොවන ලෙස අගමැතිකරන්න ගත්ත උත්සාහය ඒ කෘතගුණ දැක්වීම හමුවේ අරම පියවරක් ගනී කියලා හිතන්න බෑ. ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ මේවා දැන් අපි එක එක පක්ෂවලට අනුකූල වුණේ මේ හිතන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔහොම නෙමෙයි. හරි. තමන්ට දැන් තමන් බලාපොරොත්තු වෙච්ච දේ වුණා. හම්බ වුණා. දැන් එයාගේ වැඩේ හරි. එයාගේ වැඩේ හරි. එයා මෙතනින් එහාට මේ කුමන්ත්‍රණයට සම්බන්ධ කිසි කෙනෙක් වෙනුවෙන් කිසි දෙයක් කරන්නේ නැහැ. හරි. දැන් අපේ තියෙන යෝජනා කීපයක්. ඒක මතක් කරන්න ඕන. එක තමයි මේ කුමන්ත්‍රණයට සම්බන්ධ වෙච්ච අය සම්බන්ධයෙන් රටේ පවතින නීතියට අනුව කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා කොමිසමක් ඇති කරලා ඒ කොමිසම හරහා මේ ගැන පරීක්ෂණයක් කරලා නිර්දේශ ගන්න ඕන මේ කුමන්ත්‍රණ කරුවන්ට මොකද කරන්න කියලා. ඒක අත්‍යවශ්‍ය කාරණා. දැන් ඒක මගහැරලා යන්නේ අග්‍රාමාත්‍යවරයා. දැන් සමහර ලාවට දැන් මේ තියෙන තත්ත්වයත් එක්ක ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව සහයෝගයෙන් ක්‍රියා කළ යුතු වීම වැදගත් වෙනවා. දැන් අපි කිව්වොත් ඔබතුමා මූලිකව මතු කරපු ඇමති මණ්ඩලයේ පත් කිරීමේදී වුණත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක බැලුවහම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර යම් අවබෝධයක් තිබිය යුතුයි. ඒ අවබෝධය බෙදහෙලාගෙන ගොස් ඔබ කිව් ආකාරයට ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව පාර්ලිමේන්තුව තුළ දෝෂාභියෝග ගෙන ඒම පරිපාලනය ගැටුමැති කිරීමක් වෙන්න බැරිද ගරු මන්ත්‍රීතුමනි? ඒ කියන්නේ රටේ මූලික නීතිය කඩ යන එක නෙමෙයි. එතකොට ප්‍රශ්නේ තම තමන්ගේ තනතුරු තාන්න මාන්න වරප්‍රසාද බේර ගැනීම වෙනුවෙන් අනිත් එක අත්හැරලා යනවා. දැන් ඔබතුමා කියන විදියට හරි එහෙම හිතුවොත් දැන් මොකද වෙන්නේ? දැන් ඇමතිවරු පත් කිරීමේ කතාව ගන්නකො. දැන් ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුව නෙමෙයි කටයුතු කළ දෙන්නේ.
අග්‍රාමාත්‍යවරයා විසින් නම් කරලා යවන්න ඕන කණ්ඩායම. ඇමති කණ්ඩායම. ඇමති කණ්ඩායම. ජනාධිපතිවරයා විෂයන් වෙන් කරලා ඒ නම් කර යවපු කණ්ඩායම පත් කරන්න ඕන. ඔහුට ඒ නම් කර යවපු කණ්ඩායමෙන් කට්ටිය අයින් කරන්න පුළුවන්ද? අයින් කරන්න බෑ. ඉතින් ඒක තමයි කියන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා කියන්නේ ඒකනේ. ඒකනේ කියන්නේ මේ ව්‍යවස්ථාවට අනුව මේ පාලනයක් නැහැ දැන්. ව්‍යවස්ථාව කියන්නේ නීතිය. නීති ආධිපත්‍ය. ඒතන නීති ආධිපත්‍යයක් නැතුව තමයි දැන් යන්නේ. ඉතින් තමන්ගේ අගමැතිකම වෙනුවෙන් ඕන එකක් දරාගෙන ඒක කරගෙන මේ වෙන ඔක්කොම උල්ලංඝනය කරන ඒවා එසේ වෙන්න ඇරලා ඔහු කටයුතු කරන බව තමයි අපිට පේන්නේ. ඔහුගේ බලතණ්හාව වෙනුයි. ඔහුගේ වැඩේ හරිනේ. ඒ නිසා දැන් ව්‍යවස්ථාවට ඕන එකක්. ඒ පාරේ තමයි යන්නේ. ඉතින් මේකට අගමැති කරේතුවක් කියන්න ඕන. එතන තමයි තත්ති තියෙන්නේ. බැරි වෙලාවත් දැන් අපි කිව්වොත් තුරෙන් ඔයා පරිපාලන කතාව කිව්වනේ. ඔව්. හරිද? පරිපාලනේ දැන් හිතන්න රජයේ සේවකයන් පඩි හම්බෙනවා නම් හරි රජයේ කියලා ආයතනයක් තියෙනවා. රජයේ වෙනයි ආණ්ඩුව වෙනයි. පාර්ලිමේන්තුවත් වෙනයි. එතකොට ඔයාට මතක ඇති ඡන්දේ කල් දාලා තියෙන කාලේ පළාත් පාලන ඡන්දේ ගොඩාක් කල් දාලා තිබ්බා. අර නිලධාරීන් අපූර්වට කරගෙන ගියේ කිසි පරිපාලන අවුලක් ආවේ නැහැ. අපූර්වට කරගෙන ගියා. සමහර වෙලාවට ජනතාව කතාත් කරා. ඉතින් මේවා මේ මන්ත්‍රීවරු හිටියත් නැතත් දැන් වැඩි යනවනේ කියලා. හැබැයි එහෙම යන්නේ ඒගොල්ලන්ට වැටුප් ලැබෙන තාක්කල් පමණයි. හරි. දැන් පහුගිය දවස්වල ඇමති මණ්ඩල නැතුව රට ගියේ නේ? ඇමති මණ්ඩල නැතුව රට ගියා. ඒකෙන් කියවෙන්නේ ඇතුළ මොකද්ද? නිලධාරීන්ට යම් කාලයක් මේක අල්ලගෙන යන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ අල්ලගෙන යන්නේ ඔවුන්ගේ කටයුතු ඉෂ්ට වෙනකම් විතරයි. නිකන් හරි ඔය අතුරු සම්මත ගිනුම ගෙනල්ලා සම්මත කරගෙන කටයුතු නොකරනම් ඊළඟ මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ ජනවාරි මාසේ වැටුප් ගෙවන්න බෑ. ඒක තමයි තත්ත්වය. ඉතින් ඒ නිසා පරිපාලන අවුලක් එන්නේ නැහැ. ප්‍රතිපත්ති තීන්දුව තීරණ ගැනීමේ අවුලක් එනවා. හැබැයි ගත ප්‍රතිපත්ති මත පරිපාලනය කටයුතු ටික කරගෙන යන්න පුළුවන්. එහෙම අවුලක් වෙන්නේ නැහැ. එතෙන්ට ගියොත් අපි ප්‍රශ්නේ වෙන්නේ මේ යන ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් යන ගමන දිකට රටේ ඉදිරියට යනවා. මේ පූර්වාදර්ශ බවටත් පත් වෙනවා. අනිත් දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීම අත්සංලේඛනයේ තුරෙන් එකක් වුණාට පස්සේ කථානායකතුමාට හැකියාව පිළිගන්න. නමුත් අපි කිව්වොත් දැන් දෝෂාභියෝග යෝජනාවක් සම්මත කිරීමේ කාර්යාවලියේදී අපිට සංකීර්ණත්වයේ තුනෙන් දෙක බහුතරයක් අවශ්‍ය වෙනවා. එක්සත් ජාතික පක්ෂය ජවිපෙත් එකතු වෙලා DNA එකත් එක්ක එකතු වෙලා ආවත් ඒ තුනෙන් දෙක හැදෙන පාටක් නැහැ මේ සංයුතිය තුන. නැ මේ පාර්ලිමේන්තුවේ ඉරන් මේක යථාර්ථයක් කරගන්න බෑ. මම මේ පැහැදිලි කරේ රටේ ජනතාවට පැහැදිලි වෙන්න ඕන නිසා. මේ කාරණේ මේ පාර්ලිමේන්තුවේ වගකීම ඉෂ්ට කරන්නේ නැහැ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවත් ව්‍යවස්ථාව ගරු කරන්නේ නැහැ. ජනාධිපති ගරු කරන්නේත් නැහැ. ඊට අනුව වැඩ කරන්නේ නැහැ. ඔතන තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. වෙන රටක නම් මොනා වෙලා තියෙනවද කියලා දැන් කියන්න බෑ රටේ. ඒ තරම් බරපතලයි මේවා. අපි බලන්න ඕන මේකට වෙන දැන් හැම ප්‍රශ්නෙම අධිකරණයට උස්සන් යන එක හොඳ ක්‍රියාවලියක් නෙමෙයි. හරිද? ජනාධිපතිගේ වගකීම ඉෂ්ට කරන්න ඕන. විධායකයේ ප්‍රධානියා. ඊට පස්සේ ව්‍යවස්ථා දායකයක් තියෙනවා. ව්‍යවස්ථා දායකයේ ප්‍රධානියෙක් ඉන්නවා. හරි. ව්‍යවස්ථා දායකයේ තියෙනවා. මේවා ආයතනනේ ඊළඟ අධිකරණේ. දැන් මේ ව්‍යවස්ථා දායකයක් වගකීම ඉෂ්ට කරන්නේ නැත්නම් විධායකයක් ඉෂ්ට කරන්නේ නැත්නම් එතකොට තමයි අධිකරණයට දුවන්න වෙන්නේ. දැන් රටේ හැම ප්‍රශ්නයක්ම අරගෙන යන්න වෙනතර අධිකරණයට දැන්. හරි. දැන් මේකටත් බලන්න ඕන අධිකරණමේ උත්තරයක්වත් තියෙනවද කියලා. මොකක්ද බලන්න වෙනවා. හරි. ඉතින් තමු ජනාධිපති කෙනෙක් අයින් කරන පස්සේ තියෙන්නේ එකම දේ දෝෂාභියෝග. ඉතින් මේකේ සාර්ථක කරන්න බෑ. දැන් මේක අමුතු රටක්. ව්‍යවස්ථා අර්බුදයක්. රටේ ප්‍රශ්නයක්. ලොකු ගැටලුවක්. අද අපි සාකච්ඡා කරන්න රටේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ නවවසරේ බලාපොරොත්තු නවවසරේ කොහොමද රට හැඩගැති ගැසිය යුත්තේ කියන කාරණා පිළිබඳව මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී KD ලාල්කාන්ත මැතිතුමා. අප සූදානම් වෙනවා තව මොහොතකින් රටේ ජනතාවට ඔබට අවස්ථාව සලසා දෙන්න මේ සාකච්ඡා ස්වභාවයෙන් යම් ප්‍රශ්නයක් චිතියෙන් විමසන්න. දුරකථනය ඔස්සේ 2706128 දුරකථන මාර්ග ප්‍රවෘත්ත කරනවා ලාල්කාන්ත මැතිතුමාගෙන් බොහොම කෙටියෙන්.
ප්‍රශ්නයක් ගැටලුවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් උදා කර දෙබරවා මේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එසේ සිහිපත් කරමින් අප දැන් විරාමයක් ලබා ගන්නවා සම්මන්ත්‍රණයේ ප්‍රධාන පාලක මැදිරියට අද අපි මේ ජනහඬ තුල සාකච්ඡා කරන්නේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ නව වසරේ බලාපොරොත්තු අපේක්ෂා පිළිබඳව අද මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මැතිතුමා 2706128 දුරකථන මාර්ගයෙන් දැනුවත් වෙලා තිබෙනවා. අපිත් එක්ක දැන් දුරකථන සම්බන්ධලා ඉන්න නීතිඥ විනෝද් වික්‍රමසූරිය මහත්මයා අයබවන් නීතිඥ මහත්මයානේ. හලෝ ඔව් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න මහත්මයා. හලෝ ඔව් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ හරි ඒ කියන්නේ හරිත් ප්‍රනාන්දු මහත්තයාගේ අමාත්‍යාංශයේ හරි යටතට වැටලා නැහැ විදුලි සංදේශ නියාමක කොමිසම විදුලි සංදේශ නියාමන කොමිසම හරි අනිත් එක තමයි විදුලි සංදේශ නියාමක කොමිෂම හරි දැන් මේ කොමිෂම දැන් කොමිෂන් එක කාගේ අතට වැටෙන්නේ කියලා ගැසට් එකට නෑ නේද ගන්න ඒක මේ කාගේ අතට තියෙන්නේ කියන එක ඔයගොල්ලෝ දන්නවද ඒක ජනාධිපතිතුමා තියාගෙන රඳවාගෙන තියෙනවානේ ඔව් දැන් මේ ගැසට් කරලා නැහැ කියන එකෙන් මං හිතන්නේ අර විෂයපතේට දාලා නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ ජනාධිපතිතුමා මේක තමන්ගේ අතේ තියාගෙන කියන පණිවිඩය තමයි දෙන්නේ ඒක හැබැයි නීති අනුකූල නැහැ ඉතින් ඒක සම්පූර්ණ නීති විරෝධී නීති විරෝධී සම්පූර්ණ නීති විරෝධී සංශෝධනය යටතේ හරි එතුමාට එහෙම මොකද ආරක්ෂක සහ මහවැලි ඒ සම්බන්ධයෙන් ඌට ගන්න පුළුවන් මේ යම් විෂයන් ඉතින් දැන් මේ විදුලි සංදේශක නියාමක කොමිෂම කියන්නේ ඉතාමත්ම වැදගත් ආයතනයක් නේ. ඉතින් මන් දන්නේ කොහොමද කියලා එතුමා ඒක එතුමාගේ යටතේ තියාගෙන ඉන්නේ විෂයභාර ඇමතිවරයෙක් ඉඳද්දි. ඒ ඔව් විෂයභාර ඇමතිවරයාගේ ආයතන පද්ධතියට මේක අන්තර්ගත කරලා නැහැ. ඉතා පැහැදිලි. ඒක එයින් අපිට රටට දෙන පණිවිඩය තමයි එතුමා මේක තියාගෙන ඉන්නවා කියන එක. එය මුළුමනින්ම නීති විරෝධී. දැන් එක 19 වෙනි සංශෝධනයට කලින් නම් අදහසක් තිබ්බා කාගේ හරි විෂයන් යටතට දැම්මේ නැත්නම් යම් ආයතනයක් එය ජනාධිපතිවරයා සතුව පවතිනවා කියන කතාව තමයි කලින් තිබ්බේ. ඒක තමයි. ඒක දැන් බෑ. ඔව්. මොකද නිශ්චිත කරලා තියෙනවා ජනාධිපතිවරයා යටතේ තියාගන්න පුළුවන් ආයතන ටික මොනවාද කියලා. ඒක තමයි. ඇත්තම කතාව පොලිසියත් බෑ. හරි. මෙතන ලාල්කාන්ත මහත්තයා විදුලි සංදේශ අමාත්‍යාංශ යටතේ කාර්යාත්මක විදුලි සංදේශ සේවයන්ගේ පහසුකම් වර්ධනය කිරීම. ඉතින් ඒක ඒව ඔක්කොම කරන්න ඕනේ ඇමතිවරයා විදුලි සංදේශ නියාමක කොමිසම තුලින්. ඉතින් ජනාධිපතිවරයා ඒක මේ අනීතික ලෙස මං හිතන්නේ තියාගෙන ඉන්නවා. ඒක පාර්ලිමේන්තුවේ මට මම දන්නේ ඇයි කියලා ඒක පාර්ලිමේන්තුවේ මේ අද වෙනතුරු ජනාධිපතිවරයාගේ වක්කීම ජනාධිපතිවරයා ඉටු නොකරනකොට පාර්ලිමේන්තුව තියෙන්නේ ඒ කටයුත්ත සම්පූර්ණ කරන්න. දැන් පාර්ලිමේන්තුවත් මේ වැඩේ අත්හැරලා නම් අපි වගේ පක්ෂයකට ඉතුරු වෙන්නේ මහපාරේ අරගලයක්. එතකොට මහපාරේ අරගලය කරනකොට ජනතාව මොකද කියන්නේ? ඕන් ජනතාවගෙන් එනවා ඊළඟට මැසිවිලි, චෝදනා. ගුරු සමිති ව්‍යාපාර, ශිෂ්‍ය ව්‍යාපාර, ගොවි ව්‍යාපාර, රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බලවේග ඒකාබද්ධ වෙලා පාරට බැස්සම මොකෝ වෙන්නේ? ආයි රටේ ව්‍යාකූලතාවයක් නේ. නමුත් ඒ හැර වෙන උත්තරයක් නැති බව නේද දැන් මේ කියන්නේ? ජනාධිපතිවරයාත් අගමැතිවරයා ඇතුළු පාර්ලිමේන්තුවත් දැන් ජනතාවට දෙන අලුත්ම පණිවිඩය තමයි පාර්ලිමේන්තුවත් මේක සලකන්නේ නැත්තම් මහපාරේ බල සටන් කරලා ගණදෙනුව බේරගනින්න කියලා.
ඇත්තටම ඒක තමයි දැන් තියෙන්නේ. 2019 ජනතාවට පාරට බහැලා සටන් කරන්න වෙන ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යවස්ථාව මේ මූලික කාරණා. අපිට තව ප්‍රශ්න තියෙනවනේ ගොඩක්. ආර්ථික ප්‍රශ්න තියෙනවා, ජාතිවාදය දැන් මේ ආයෙ ඇදගෙන එන තත්ත්වයක් නිර්මාණය වෙමින් එනවා. ඇයි ඉදිරි මේ වසරේ ඡන්ද ගොඩක් තියෙනවා. ජනාධිපතිවරයාටත් ඕනනම් ඡන්දයක් තියාගත හැකි. ඒ ඡන්දේනෝන එක පැත්තකින් හොඳයි කියලා තියෙනවා. ඒ කියන්නේ ජනවාරි 8 වෙනිදායින් පස්සේ ජනාධිපතිවරයාට වසර 4ක් සම්පූර්ණ වෙන නිසා ඔහුම නැවත ඉල්ලනවා නම් ඔහුට ඉල්ලන්න පුළුවන් නේ. ඔහුට කිසි දේශපාලන සදාචාරයක් ඉතුරු කරලා නැහනේ. සෝභිත හාමුදුරන්ගේ දෙන ඉස්සරහ දීපු පොරොන්දු, ජීවත් වෙලා ඉන්නකොට දීපු පොරොන්දු, ඒ ඔක්කොම අත්හැරලා ව්‍යවස්ථාවත් කඩලා යන ගමනගෙන යන්නේ. එතුමට ඕනනම් ආපහු පුළුවන් ඉල්ලන්න ජනාධිපති අපේක්ෂක හැටියට. 8 වෙනිදායින් පස්සේ කොහොම හරි ගත්තම දැන් හෙට සිට පළාත් සභා ඡන්ද පිළිබඳ ප්‍රශ්නේ විසඳිලා නැහැ තාම. ඊළඟට ජනාධිපතිවරණේ, ඊළඟට මහමැතිවරණේ, හරි වගේ කරුණු ගොඩක් දැන් එක එක පෙළට එනවා. ඉතින් අපි ඒක එක පැත්තකින් ගන්න ඕන සුබවාදී පැත්තට පෙරලලා මේ තත්ත්වයන් වෙනස් කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා බලන්න. මම කියන්න ගියේ ඉතින් අපිට නැවත රටේ ජනතාවට කියන්නේ වැඩේ ඉවර නැහැ. වැඩේ එහෙමමයි. සටන තව ඉස්සරහට අරගෙන ඵලයල්ලා කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට තෙරේව. ඇත්තටම දැන් ප්‍රශ්නේ තියෙන දැන් ඔබතුමාලා නිතර මෙදායි දම්ම මේ විධායක ජනාධිපති ධුරයට එරෙහිව සටන් කරපු කණ්ඩායම. ඇත්තටම මේ ජනාධිපති ක්‍රමය කියන එක ධුරය කියනවට වඩා තරන් ක්‍රමය. මේක ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් දැන් තියෙනවා. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් නෙමෙයි. එතකොට මේ ජනාධිපති ක්‍රමය පුද්ගලයාට පටු වෙනවනේ මේ විධායක ජනාධිපති ධුරය කියලා කිව්වා. ඇත්තටම දැන් මේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ඔබතුමාලා දිගින් දිගටම සටන් කළා. දැන් අද මේ රටේ ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නේ දෙබතුමාල ඒ පෙන්වා දුන්න භයංකාර විධායක ජනාධිපති ක්‍රමයේ හේතු සාධක නිසා. දැන් අපිට ආරංචි වෙනවා ජනතා විමුක්ති පෙරමුණ, දෙවැනි ජාතික සන්ධානය, එක්සත් ජාතික පෙරමුණ සම්බන්ධ වෙලා ව්‍යවස්ථා සංශෝධන අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරනවා කියලා මම දැක්කා. TNH ගරු මන්ත්‍රී සුමන්ත මහත්මයා ඒ ගැන ප්‍රකාශයක් කරලා තිබෙනවා. දැන් ඇත්තටම මේ අවස්ථාව තමයි ජනතාවට විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව විශාල වශයෙන් කලකිරීම ඇතිලා තිබෙන වකවානුවක්. සාහබෝධයක් ඇතිලා. අවබෝධයක් ඇතිලා තිබෙන වකවානුවක්. මේ සුදුසුම අවස්ථාව තමයි ඒ සඳහා යම් එකමුතුවක් ඇති කරන්න. මා කැමති මෙන්න මේ සුමන්ත මන්ත්‍රීවරයා දා ප්‍රකාශයට පත්කරපු ආකාරයේ සාකච්ඡාවක් කියලා තිබෙනවද? ඒ කවරාකාර එකඟතාවයන් ඇතිව සැකසෙන ව්‍යවස්ථාවක්ද කියන කාරණා දෙක. අපේ පක්ෂයේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරේ 78. අපේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවා. වෙන එක පක්ෂයකටවත් අපි ප්‍රතිපත්ති ප්‍රකාශන දැකලා නැහැ. එක එක මැතිවරණ කාලේ ඉදිරිපත් කරන මැතිවරණ ප්‍රකාශන විතරයි තියෙන්නේ. අපි ඊට පැහැදිලිව මේ 78 ආණ්ඩුකම ව්‍යවස්ථාව එනකොටම මේ වෙනුවට නව ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ස්ථාපිත කරනවායි කියලා අපි කියලා තියෙනවා. ඒක අපිට දැන් මේක අලුත් කතාවක් නෙමෙයි. මට කියන්න ඕනකම තිබුණේ නැත්තම් එක එක්කෙනා කියන හින්දා මේ අපි මේවට එනවා වගේ අදහසක් කියලා නිසානේ. 78 ආණ්ඩුකම ව්‍යවස්ථාව රටට ගෙනාවට පස්සේ අපි මේක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේ ආණ්ඩුකම ව්‍යවස්ථාව. ඒ වගේම අපි කියනවා අපේ බලයක් ගොඩනැගිච්ච දවසට අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ඇති කරනවායි කියලා. හරි. ඉතින් එතන ඉඳලා අපි මේක දිගටම පෙනී ඉඳලා තියෙනවා. ඒ ප්‍රශ්න එනකොට ඒ මත පදනම් වෙලා මේකත් එක්ක අපි හැප්පි ඇවිල්ලා තියෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂය මේකේ කපටි වැඩක් කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ විධායක ජනාධිපති ක්‍රමයේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගෙනාවේ අපේ රටේ 78න් පස්සේ ක්‍රියාත්මක කරපු මේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඉන්න බැරි නිසා. පාර්ලිමේන්තුවට ගියාම ඒවැයන්ගෙන් සම්මත කරගෙන යම් යම් දේවල් කරන්න වෙනවනේ. කලින් තිබ්බේ පාර්ලිමේන්තු ක්‍රමේ. ඒතර පාර්ලිමේන්තුවට යන්න වෙනවා. ඒතර පාර්ලිමේන්තුවට නොගිහින් තමන්ගේ අභිමත පරිදි කටයුතු කරන්න බලය අත්පත් කරගන්න තමයි මේක ගෙනාවේ. එහෙම තමයි ඊට පස්සේ වැඩ කරගෙන ආවේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමති ඔහුට විධායක ජනාධිපති වෙන්න පුළුවන් නම්. කැමති වෙන මොකුත් නෙමෙයි. අර කරගෙන ආපු වැඩ ටිකේ එතුමටත්
මේකේ බලය එන අතරම එතුමත් ලොක්ක නායකයා වෙන අතරම මේ පුටුවේ රහ බලන්න එතුමටත් ඌමනාව තියෙන අතරම අර සම්පූර්ණ කරන්න බැරි වෙච්ච ආර්ථික ප්‍රතිපත්ති ඉදිරි කටයුතු ටික කරගන්න එහෙම අත්නෝමතික බලයක් තියාගන්න ඔහුත් කැමතියි. සමවෙන්නේ කරු මේ මෙතුමනේ අපිට මෙතුමක් ලැබෙනවා 2706128 දුරකතර මාර්ග ඔස්සේ මාතලේ සිරදන් සම්බන්ධලා ඉන්නවා විශාකා මහත්මිය අයබවන්. මාතලේ සිරදන් සම්බන්ධන විශාකා මහත්මිය ප්‍රශ්නයක් අහන්න අයබවන්. ඔබ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මාතලේ සිට සම්බන්ධ වෙලා ඉන්නවා දයාබර ප්‍රේක්ෂිකාවක් විශාකා මහත්මිය ඔබ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මම හිතන්නේ දුරකථනයේ සම්බන්ධතාවයේ පැහැදිලිතාවයක් නෑ. මම කැමතියි ඔබතුමාට අවස්ථාවක්. ඔව් මම කියමින් හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතන ආර්ථික ක්‍රමය ප්‍රතිපත්තිය කරගෙන යන්න නම් පාර්ලිමේන්තු ක්‍රමයකට යනවට වඩා ඔහුත් කල්පනා කරනවා විධායක ජනාධිපති කම තියාගන්න පුළුවන් නම් හොඳයි කියලා. නමුත් ඒත් එක්කම ඔහු හිතනවා ඔහුට විධායක ජනාධිපති මේ රටේ වෙන්න බෑ කියලා. ඔහු එහෙම හිතනවා. එතකොට කල්පනා කරනවා එහෙනම් මේක අයින් කළා දාලා පාර්ලිමේන්තුවට ගියොත් වැඩේ හරි කියලා. ඒ පෞද්ගලිකව ඒ කල්පනා කරන විදිය සහ මේ මේ මේවා නිකම් බිහි වෙච්ච ඒවා නෙමෙයි. මේවා බිහි වෙලා තියෙන්නේ සමාජයේ යම් කිසි කාර්යභාරයන් තම තමන්ගේ උමනාව නිෂ්ඨ කරන්න. එතකොට මේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියේ සම්පූර්ණ කරන්න බැරි වෙච්ච කොටස් ටික සම්පූර්ණ කිරීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය වටිනවා. හරි තමන්ට මේකට එන්න බැරි නිසා මේක ප්‍රතික්ෂේප කරොත් මිස වෙන කාරණයක් හින්දා නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේකට ආවොත් එන්නේ. ඊළඟට රටේ ඉන්නවනේ මේ ජාතිවාදයෙන් ප්‍රබල තුනක් තියෙනවා. ජාතිවාද දෙමළ ජාතිවාදයක් තියෙනවා, මුස්ලිම් ජාතිවාදයක් තියෙනවා, සිංහල ජාතිවාදයක් තියෙනවා. සිංහල ජාතිවාදී බලවේග කල්පනා කරනවා මේ විධායක ජනාධිපති ක්‍රමේ තියෙන එක තමන්ට හොඳයි කියලා. එක්කො මේකට මුස්ලිම් කෙනෙක් කවදාකවත් පත් වෙන්නේ නැහැ, එක්කො දෙමළ කෙනෙක් කවදාකවත් පත් වෙන්නේ නැහැ. ඈ සිංහල ජාතිවාදී බලවේග එහෙම කල්පනා කරනවා. ඒ කියන්නේ බහුතරයේ තමන්ට ඉන්න නිසා. බහුතරයේ තමන්ට ඉන්න නිසා. බහුතරයේ වුණාට ජාතිවාදී නැහැ. බහුතරයේ ජාතිවාදී නැහැ. ජාතිවාදී සුළුතරයක් තියෙනවා. ඒ සුළුතරය කල්පනා කරනවා. නමුත් මේ විධායක ජනාධිපති ක්‍රමයේ තියාගෙන ඉන්න එක හොඳයි කියලා. එහෙම ගත්තම කවුද දැන් මේක අයින් කරගන්න ඊළඟට ඉදිරිපත් වෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවානේ. රටේ මතයක් දිගට තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා තමන්ට ඕනලාට චුට්ටක් කියනවා. අනිත් වෙලාවට අකුලගෙන සද්ද නැති ඉන්නවා. අද වෙනකන් විශ්සර කැමතියි කියලා ප්‍රසිද්ධිය කියලා නැහැ. අද වෙනකන් කියලා නැහැ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්නේ මේ කතාව ජනතාවත් එක්ක කතා කරගෙන ජන බලයක් ගොඩ නගමින් ඉදිරියට අරගෙන ඒ මෙන්ම තමයි මේ ප්‍රශ්න දැන් ඔක්කොම විසඳ ගන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පාර්ලිමේන්තු ඉන්න පාලකයෝ දැන් මේකට සූදානම් නැහැ. තමන්ට මේක තියාගන්න පුළුවන් නම් ඒක තියාගන්න තමයි ඕන. හැබැයි තමන්ට බෑ කියලා දැනුනොත් වෙන පාරකින් එන්නත් පුළුවන්. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාට තාය ජනාධිපති වෙන්න බෑනේ. ආයි ගත්තොත් එයාටත් ජනාධිපති වෙන්න බෑ, මෙයාටත් ජනාධිපති වෙන්න බෑ කිමුකෝ. එහෙම වුණොත් දැන් හරිනේ වැඩේ. දැන් මේ තියෙන වැඩේ අනුව මහින්ද මහත්තයා දෙපාරක් වුණ නිසා එතුමටත් බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දෙන් බෑ. ඒ නිසා දැන් දෙන්නටම බැරි නිසා අපි දෙන්නටම යෝජනා කරන්නේ. ඉතින් ඔහෙලා දෙන්නම කැමති වෙනවා මේ බම්බුව ඉවත් කරලා දාන්න. හරි ඉවත් කරලා දාලා එතකොට මහින්ද මහත්තයාට ට්‍රයි එකක් දෙන්න පුළුවන්නේ ඊළඟ අගමැති වෙන්න. හරි රනිල් අගමැති වෙයි කියලා බයයිද? දැන් ෂුවර් තමන්ට දිනන්න පුළුවන් කියලා ඡන්දෙකුත් ඉල්ලනවානේ. පාර්ලිමේන්තු ඡන්දයක් දෙන්න කියන්නේ මේ අගමැතිකම තමන්ට ගන්න පුළුවන් කියන විශ්වාසය. එහෙම විශ්වාසයක් තියෙනවා නම් මොකටද මේකට බය වෙන්නේ? බය වෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය தත්ත්වය ඇතුලේ තමයි අපි කියන්නේ මේක අපි මොකක් හරි කරමු කියලා. අපිට තවත් තැමතුමක් ලැබෙනවා 2706128 දුරකථන මාර්ග ඔස්සේ වැලිගම සිට සම්බන්ධ වෙලා ඉන්නවා ගාමිණී මහත්මිය අයබවන්. අයබවන් මහත්මයා මේ ටෙලර් මහත්මයා ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔබේ ප්‍රශ්නේ අහන්න. ආදි මේ ටෙලර් මහත්මයා ප්‍රශ්න ඉදිරිපත් කරනවා. මේ ජනවාරි පෙබරවාරි මාසයෙන් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි මේ එක එක පාලිට එක එක මේ හාලිට එක විදිහට මොකද හැදිරෙන්නේ කියලා. ඒ කියන්නේ මේ දැන්
ජනතාව ජීවිත කරන 80ට තේරුම් මරණය දැන් ඒගොල්ලෝ තේරුම් ගන්නවා කරනවා අනේ එක එක පැත්තට ගලගන්නවා එක එක පැත්තට එක එක මිගිය මාසෙ කරගන්නේ නැහැ මේ මාසෙ පාලනයද කරන්නේ ඊළඟ අයි වෙනස් මතයක් කරනවා එක එක විදියට හැදිරෙන්න මොකද කරනවා යහන්ද ඒක පතක නැහැ ඒගොල්ලෝ විසුදේ ගාමිනී මහත්ම වෙලිකමින් සම්බන්ධනේ ප්‍රශ්න වල පැහැදිලි කරන විශ්වාස කරනවා ඔව් මේ අපි එක එක විදියට හැසිරෙන්නේ මොකද කියන වගේනේ එක එක කාලෙට අතරම දේශපාලනය කියන්නේ කාලගුණය වගේ එකක්නේ දේශගුණය වගේ එකක්වත් නෙමෙයි කාලගුණය වගේ එකක් එතකොට දැන් කෙටි කාලීන වෙනස් වෙනවා අපිට දිගු කාලීන ප්‍රතිපත්ති තියෙනවා දිගු කාලීන ප්‍රතිපත්ති අපි දු විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ක්‍රමයකට අපි කැමතියි හරි පාර්ලිමේන්තු ක්‍රමයකට බැඳී සිටිනවා කවුද පාර්ලිමේන්තුවේ බැඳී සිටිනවා පාර්ලිමේන්තුවෙන් පත් කරන අගමැතිවරයා. දැන් ජනාධිපතිවරයා කෙලින්ම පත් කරාම ඔහු කොහටවත් බැඳිලා නැහනේ. දෝෂාභියෝගෙන් අයින් කරොත් මිසක්. නමුත් පාර්ලිමේන්තු ක්‍රමය ඇවිල්ලා අගමැති පත් කරාට පස්සේ ඒ අගමැති නිතරම පාර්ලිමේන්තුව මත පැය 24ම දිනපතාම රැඳී පවතිනවා. ආයි මේ මැති මහමැතිවරණ ඕනේ නැහැ. හරි. දැන් අපි හිතමුකෝ ජනාධිපති ක්‍රමය නැහැ පාර්ලිමේන්තු ක්‍රමය තියෙන්නේ එතකොට අග්‍රාමාත්‍යවරයා කවුරුන් හෝ එයාව පත් කරන්නේ පාර්ලිමේන්තුවෙන් අපි පත් කළා යවන නියෝජිතයව තමයි එයාව පත් කරන්නේ එතකොට ඒ නියෝජිතයව මත නිතරම එයා රඳා පවතිනවා එයා එයා දිනපතාම පාර්ලිමේන්තුවට එතකොට වග කියන්න ඕන පැය 24ම දැන් මෙහෙම ජනාධිපති පත් කරාම කොහටවත් වග කියන්නේ නැහැනේ දැන් මේ පේන්නේ නැද්ද එතකොට ඒ ප්‍රතිපත්තිය ගත්තොත් අපි දිගු කාලීනව ඉඳලා තියෙනවා ඒක අර මහත්ය කියන විදිහට වෙනස් කරලා නැහැ හැබැයි දෛනික සිදුවීම් වෙන විදිය වෙනස්. දැන් මේ මේ අපි කරපු වැඩක් නෙමෙයිනේ මේ මේ 26 ප්‍රශ්නේ. විවස්ථාවට පිටින් ලංකා ඉතිහාසයේ මෙතෙක් වෙච්ච නැති දෙයක් වෙනකොට අපිටත් ලංකා ඉතිහාසයේ මෙතෙක් නොකරපු විදියට වැඩ කරන්න වෙනවා. ඒ ප්‍රශ්නේ අලුත්, ප්‍රශ්නේ විදිය වෙනස්. කවුරුත් දන්නේ නැහැ මෙහෙම දෙයක්. ඒතර අපි ඒක ඒකට සරලන ක්‍රමයකට වැඩ කරනවා. ඒත් අර ප්‍රතිපත්තිය නා. ප්‍රතිපත්තිය වෙනසක් නැහැ. නමුත් සිදුවීම් සිද්ධ වෙන්නේ එක එක ස්වරූපයෙන් එක එක ආකාරයෙන් ඉතින් එහෙම වෙලාවට ඒ සිදුවීම් සම්බන්ධයෙන් අපිට කටයුතු කරන්න වෙනවා ඒ සිදුවීමේ ස්වරූපය අනුව ඒ ඒ සිදුවීමේ ස්වරූපයට ඔබලා අනුගත වෙන ක්‍රමය තුල ඔබතුමාලාට ඊළඟ ඡන්දයේදී ජනතාව තුල අවාසියක් වෙන්නේ නැද්ද මේමයි ජනතාව තුල අවාසිය වාසිය නෙමෙයි අපි මෙතන බලන්නේ ඒ මෙතන ජනතාවගේ අවබෝධ ප්‍රශ්නයක් තියෙනවා දැන් එතුමා උනත් අරනම් අපිට සතුට ප්‍රකාශ කරන්න ඕන රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි කරපු මේ කාර්යභාරයට ඒක මේ අපිට පෞද්ගලිකවම අදාළ එකක් විතරක් නෙමෙයි හැමෝටම අදාළයි දැනුත් එතුමා අදහසක් හදා ගන්න ඕන එතුමා සාහන් ඉන්න අය මේ මොහොතේ රටේ මූලික නීතිය කඩ කරමින් තමයි රටේ පාලකයෝ වැඩ කරන්නේ ඉතින් එහෙ උරටක් මේක එතකොට අපිට දැන් ඒකට හොයන්න වෙන අලුත් උත්තරයක් නේ එතුමා එතුමාගේ ප්‍රශ්නෙටම උත්තර දුන්නොත් මම කලින් කිව්වා දැන් පාර්ලිමේන්තුවෙන් දෝෂාභියෝගයක් ගෙනල්ලා කටයුතු කරන්නේ නැත්නම් පාර්ලිමේන්තුවත් වගකීම අත්හරිනවා අපිට හොයන්න වෙන අලුත් උත්තරයක්. එතකොට ඒ හොයන්න වෙන උත්තරේ මීට කලින් අපි කටයුතු කරපු විදියට වඩා වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙනවා අනිවාර්යයෙන්ම. ඒ සඳහා අපිට පෙළ ගැහෙන බලවේග වෙනස් වෙන්න පුළුවන්. හරි. දැන් මේ 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 හිතන්නකෝ මෙහෙම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවක් තිබ්බ කියලා අපි හිතමු. තිබුණා. ඒ වෙලාවේ ජනාධිපතිවරයා මේ වගේ වැඩක් කරා. ඒත් අපි ජනාධිපතිවරයාට එරෙහිව මේ පියවර ගන්නවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඕන මහින්දට වාසිය වෙනවා කියලා. ඒක එක්කෙනාට ඒ මොහොතේ වාසිය අවාසිය අඩු වැඩි වශයෙන් එයි. නමුත් අපි දැන් කිව්වනේ මහින්ද මහත්තයාට විපක්ෂ නායකකම දෙන්න ඕන කියලා. ඒ ඇයි? ඒත් මේ මේ තියෙන නීතියට අනුව අපි කියන්නේ. එතකොට අපි මේ වෙලාවේ මිනුම් දන්නක් ගන්නවා. ආණ්ඩුක ව්‍යවස්ථාව. පාර්ලිමේන්තුවේ ක්‍රමය ඒක මත පදනම් වෙලා තියෙනවා. ඇයි එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වුණා නම් ඊට පස්සේ ඔවුන් ඉන්නේ කොහෙද? විපක්ෂේ. හැබැයි මීට කලින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වුණේ නැහැ. එතකම් විපක්ෂේ දෙන්න බෑ. එතකම් විපක්ෂේ දෙන්න බෑ. ඒ ඔය ප්‍රශ්නේදී අර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් මන්ත්‍රීවරයා ප්‍රශ්නයක් ඉදිරිපත් මතු කළා. දැන් ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වුණාට මොකද? සන්ධානයේ නායකයා ජනාධිපතිවරයා ඇමති දුර දරන ආණ්ඩුවේ එතුමා ඇමති දුර දරන එක වැරදි. නමුත් ඔහු මේ රටේ ජනාධිපති. ඒතර ජනාධිපති ආණ්ඩුවේ නායකයා. හැබැයි ඒ ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් ආයි ලීලා දීලා තියෙනවා මේවා තියාගන්න පුළුවන් පුළුවන් කියලා. ඒක වළක්වන්න බෑ.
ඊට බාහිරව තිබෙනවා නම් ඔය ඊට බාහිරව තියෙන එක වැරදි කියන අපි සාකච්ඡාව ගෙනාව. බොම් පැහැදිලිව. ඊට බාහිරව තියෙන එක වැරදි. ඒවත් යන් ඉන්නකොට එතුමා අර වගේ නෛතික ප්‍රශ්න මතු කරන්න පුළුවන්. නමුත් අපිට මෙතන හරි පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවානේ. එතුමා ඒ ටික තියන් ඉන්න එකේ වැරද්දට විරුද්ධව සටන් කරන ගමම්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය නිල වශයෙන් ආණ්ඩුවෙන් ඉවත් වුණා නම් ඒ ජනාධිපති නෙමෙයි ඉවත් වෙන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වෙන්නේ. හරි. එතකොට එතුමා එයා වෙන ජනවර්මකින් ජනාධිපති කරලා තියෙනවා. හරි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වුණා නම් ඊට පස්සේ ඔවුන් ඉන්නේ විපක්ෂේ. එහෙනම් ඔවුන් තමයි විපක්ෂේ වැඩි පිරිස. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයාව තෝරගන්න එක ඒගොල්ලන්ගේ වැඩක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයට විපක්ෂ නායකකම දිය යුතුයි. ඒක වළක්වන්න බෑ. ඉතින් දැන් අපි එතනදී ගන්නෙත් මොකද්ද? ව්‍යවස්ථාව. පාර්ලිමේන්තු ක්‍රමය. මොකද අපිට දැනට තියෙන දේ ඒක. ඒක මත ඉඳලා අපි කටයුතු කරනවා මිසක් අර මහත්තයා කියපු විදිහට අපේ ස්ථාවරයන් වල වෙනස්කමක් නෙමෙයි. අපි නැවත විරාමයක් ලබා ගැනීම සිදු වෙනවා. අප දැන් සම්බන්ධ වෙනවා නැවත ප්‍රධාන පාර්ලිමේන්තුව සමග. විරාමයෙන් අනතුරු යළි එක් වීමේ බලාපොරොත්තු ඇත. අපි රටේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ නවවසරේ අපේක්ෂා බලාපොරොත්තු පිළිබඳවයි කේ.ඩී. ලාල්කාන්ත මහත්මයා සමග මේ සාකච්ඡා කරන්නේ. අපිට දැන් අමතුමක් ලැබෙනවා 2706128 දුරකථන මාර්ග ඔස්සේ රංජනී මහත්මිය සම්බන්ධලා ඉන්නවා. අවිස්සා වෙල්ලි සිට මගේ දැන දුරකථන විසන්දිලා තිබෙනවා. මා කැමති නැවත අපි බැලුවත් පාර්ලිමේන්තුවේ සංයුතියත් එක්ක විපක්ෂ නායක ධුරයේ පිළිබඳව ඒ ප්‍රශ්නේ තාම යන කතානායකතුමා ස්ථාවරයක් කියලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. ඒ වගේම අප දකිනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බොහෝ පිරිසක් අපි කිව්වත් මහින්ද රාජපක්ෂ මහත්මයා අග්‍රාමාත්‍යවරයා වශයෙන් දේරුම් ගැන්වීමෙන් පස්සේ මෛත්‍රීපාල මහත්මයා විසින් ඔහු පසුදිනම ගිහිල්ලා ජීඑල්පීරිස් මහත්මයා සභාපති වෙච්ච ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තා කියලා මාධ්‍යවල පළ වුණා. ඒ එක්කම තවත් සන්ධානයෙන් පාර්ලිමේන්තුවව පිරිසක් ඒ පක්ෂයේ සමාජිකත්වය ලබා ගත්තා. දැන් මෙන්න මේ කාරණාවත් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටදී සාකච්ඡා ලක් වෙනවා. දැන් ඔවුන් කියන්නේ නමුත් තමුන් ඒ සමාජිකත්වය ලබා ගත්තේ නැහැ. තාමත් සන්ධාය නියෝජනය කරන්නේ අධි වශයෙන්. මා කැමති අධ්‍යක්ෂින් මැති දේශපාලඥ කැටියට මෙන්න මේ පවතින තත්ත්වය පිළිබඳව මේ ගැන යමක් කියනවා. ඇත්ත දේ තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු පිරිස සමාජිකත්වය ගත්තා. අරගෙන ඒගොල්ලෝ ඊළඟ පාර්ලිමේන්තු ඡන්දයට සූදානම් වුණා. ඒතකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ පාර්ලිමේන්තු ඡන්ද එනවා කියලානේ. මේ අංශක 180ක් ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රය ආපහු හැරුණානේ. බලාපොරොත්තු ඔක්කොම අවුල් වුණා. සම්පූර්ණ වැඩසටහන ඉවරයි. ඉතින් ඊට පස්සේ දැන් අයින් වුණාට පස්සේ මන්ත්‍රීකම් තියාගෙන ඉන්න බෑ. හැබැයි පාර්ලිමේන්තු ඡන්දයක් ආවා නම් ඒක වෙනම තත්ත්වයක්. ආ ඒතොර මන්ත්‍රීකම් කොහොමත් නැහැනේ. හරි. අලුතෙන් එන්න එපෙයි. ඒක වෙනම තත්ත්වයක්. ඉතින් ඕක නමුත් ඕක දේශපාලන සදාචාරය පැත්තෙන් අපිට ඒක ගැන යම් අදහසක් කතා කරන්න පුළුවන්කම තියෙනවා. නීතියෙන් ඕකට මොකුත් උත්තරයක් නැහැ. හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම නැත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය කියනවා නම් ඒගොල්ලෝ අපේ සමාජිකයෝ කියලා. ඒගොල්ලෝ අසුනේ නැහැ කියලා. ඒ පක්ෂේ ලේකම් දැන් කියනවනේ. ලියුමක් යවලා තිනවනේ. කතානායකට මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් විදියට ලියුමක් යවලා තිනවා මේ ඒගොල්ලෝ අපේ සමාජිකයෝ කියලා. නමුත් ඇත්ත කතාව මුළු රටම දන්නවා. ඇත්ත කතාව. නමුත් නීතියෙන් ඒක ප්‍රශ්න කරන්න බෑ. නීතියට ඒක අල්ලන්න බෑ. අල්ලන්න බෑ. ඒ රටේ ඕන තරම් තියෙන නීතිය රල්ලන්න බැරි ඒවා. අපිට අර කලින් අපිට මගේ හැරිච්ච ඇමතුම ලැබෙනවා යලිත් විස්සා වෙල්ලේ සිට රංජනී මහත්මිය සම්බන්ධලා ඉන්නවා. ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන මහත්මිය. රංජනී ඔබේ ප්‍රශ්නේ අහන්න. රංජනී මහත්මිය විස්සා වෙල්ලෙන් සම්බන්ධලා ඉන්න ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ජනාධිපතිවරයා
බොවිසුති රංජනී මහත්මිය අවිස්සාවෙන්දී හුඟක් ඒවා එන්නේ බණිනේවා හිත සතුට වෙන දෙයක් එතුමිය කිව්වා ඒ ගැන බොහොම ස්තුති ඇත්තටම මේ එතුමිය මං හිතන්නේ කාරණේ ඒකට මට මගේ පැත්තෙන් උත්තරයක් අලුතෙන් දෙන්න අවශ්‍ය නැති තරමට එතුමිය පැහැදිලි කරා ඉතින් මට ප්‍රශ්නයක් තිබෙනවා දැන් ජනතා විමුක්ති පෙරමුණට මේ හොඳ කියන අවස්ථාවක් තිබෙනවා ජනතාවට මේ වගේ අවස්ථාවක ඔක්තෝබර් 26 වෙච්ච දේ නිසා ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් නීති ආධිපත්‍ය සුරක්ෂණය කරන්න අවපක්ෂය කරපු කැපකිරීම මම හිතන්නේ අපි පක්ෂ ભેදයෙන් තොරව කවුරුත් අගය කරනවා ඒ වගේ වට යන බණිනවා මහින්ද රාජපක්ෂ මහත්තයා කට්ටිය ඒ දේශ වචනේ ඔයගේ පක්ෂ ගැන හිතන්න නැතුව නමුත් දුම වැනිල්ලන්නේ බණින්නේ ඇයි ඉතින් ඔයගොල්ලන්ගේ සම්පූර්ණ න්‍යාය පත්‍රයක් අවුල් වුණාට පස්සේ අගමැතිකම ගහලා ගියාට පස්සේ අර 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 දිවුරුන් දීපු ඇමතිවරු ඈ පවුනේ නේද එක දවසක් හරියට ඉන්න බැරුව ගියා හරියටනේ ඉතින් ඒවත් එක අපිට තඩි ගහන එක බණින එක ඊටාම සාධාරණ නමුත් සමහර කාරණාවල ඔබතුමාලගේ පක්ෂයේ මැදිහත් වීම ගැන ජනතාව අපේක්ෂා කරනවා සමහර ලාවට සජ්ජාතික පක්ෂයේ පරම්පරා වෙදින ඡන්ද ශ්‍රී ලංකා දාස් පක්ෂයේ පරම්පරාගත මේ ඒ පක්ෂ වලට කට්ටියත් මේ ප්‍රශ්නේ ජවිපේ හිටියන හොඳයි කියලා ස්ථාවර ඉන්නවා ප්‍රශ්න තියෙනද මේ වගේ යමතුම් ලැබෙන ඔබතුමාලට ප්‍රශංසා කරනවා නමුත් ඡන්දයකදී ඇයි ජනතාව ජවිපේට ඡන්දයක් දෙන්න මැලිකමක් දක්වන්නේ ඒකයි ප්‍රශ්න තියෙන්නේ ඔව් මෙහෙමයි ඇත්ත ගත්තොත් දැන් ජනතාවට එක්සත් ජාතික පක්ෂ පාලනය පිළිබඳවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම නැත්නම් පොහොට්ටු මහින්ද රාජපක්ෂ මහත්තයලගේ මේ පාලන පිළිබඳවත් අපි අලුතින් කරුණු කියන්න අවශ්‍ය නැහැ මේ කඩා වැටිච්ච දේශපාලන සංස්කෘතිය පිළිබඳවත් කරුණු කියන්න අවශ්‍ය නැහැ ජනතාව මේ ඔක්කොම දන්නවා පට්ට හොරු කියන්න දන්න ඔක්කොම ඈ රණල් වික්‍රමසිංහ මහත්තයා සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් තියෙනවනේ එතුමට මහා බැංකු සිද්ධිය පදනම් කරගෙනනේ එතකොට රටට අති විශාල දැවැන්ත අලාභයක් සිද්ධ වෙලා තියෙනවනේ එතන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලය පිළිබඳ අවබෝධයක් තියෙනවනේ ඔක්කොම තියෙනවා හරි ඉතින් නමුත් ජනතාවට අවශ්‍යයි ඒ දෙක පරාද කරලා දිනන්න පුළුවන් ව්‍යාපාරයක් ජනතා විමුක්ති පෙරමුණේ අපි තාම අසමත් වෙලා තිබෙනවා ජනතාවගේ මනසට අන්නේ දිනන්න පුළුවන් ව්‍යාපාරය හදලා දෙන්න ජනතාවගේ මනසට ඒක ඒක යන්නේ නැහැ. හරි? තාම යන්නේ නැහැ. ඒක තමයි දැන් අපි ඉස්සරහා තියෙන අභියෝගේ. ඒතකොට ජනතාව තියන එක එපා කියලා දන්නවා. ඒවා වැඩක් නැහැ. හැමෝම බනිනවා. දේශපාලනේ පා වෙලා කියන ඔක්කොම තියෙන අතර අපිට ඡන්ද දෙන්නෙත් නැහැ. හරි? අපිට දෙන යම් ප්‍රමාණයක් තියෙන ඉතින් ওই තියෙන දෙන ටිකනේ දැන් තියෙන්නේ. හරි? ඒක අර බලය ලබා ගැනීමේ දෙසට වන ලෙස ඡන්දේ පාවිච්චි නොවෙන්නේ තාම තියෙනවා කො බලයට එන්නේ නැහනේ. ඒගොල්ලොම හද බලයට එන්නේ නැහැ. ඒගොල්ලෝ නොදෙන තාක්කල් එන්නේත් නැහැ. විශ්වාසයක් නැහැ බලයට. අන්න විශ්වාසය නැහැ තමන්ගේ දෙන ඡන්දෙට ඒකෙන් බලයට එනවා කියලා. හරි. එතකොට අපිට වගකීමක් තියෙනවා අන්නේ විශ්වාසය ඇති කරන ආකාරයේ ව්‍යාපාරය ගොඩනගන්න. ඒක අපිට තනීම කරන්න බෑ. අත්‍යවශ්‍ය ඔබතුමාට මම දක් කරු ඔබතුමාට එක්තරා අවස්ථාවකදී මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරිපත් වුණ ජවිපේ. ඒ අවස්ථාවේදී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම වගේ ඒ සන්ධාන්නේ වැඩිම මනාපගත්තේ ඔබ දේශපාලන පක්ෂයේ උදවිය විතුමා අනුරාධපුරේ වැඩිම මනාප කරගෙන ආවා. ඒ වගේම පන්ති වෘත්ති 40 ගණනක් පාවා. 41යි. ඔව් 41ක් ආවා. පාසල් ප්‍රධානියත් කළා පොව මන්ති දෙකක් දුන්නා. පරිත්‍යාග කළා. වැඩි හින්දා. වැඩි හින්දා නෙමෙයි ඒගොල්ලෝ මුණ දීලා තිබ්බ ප්‍රශ්න නිසා. මම කියන්නේ එතරම් සන්ධාහනයක්, ඒ කියන්නේ මිනිස්සුන්ගේ විශ්වාසයක් තිබුණා සන්ධාහන බලයට එනවා කියලා. හැබැයි ඒ අතරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටට වඩා මිනිස් විශ්වාස කරේ ජයපේ අපේක්ෂකයන් හැම කෙනාම. ඉස්සරහන් තිබ්බා මම හිතන්නේ ඒ දාපු හැම මේ දේකරේකම ඉහෙලින්ම ආවේ ඔබතුමාලගේ දේශපාලන පක්ෂේ දැන් ඒ මහා මැතිවරණය ඇයි ඔබලට බැරි ඔබතුමාල ජනාධිපතිවරණ වලදීත් එක එක අපේක්ෂකයන්ට එක එක ආකාර උදව් කරලා තියෙනවා එක එක ආකාරයේ මක්ට ආකාරයෙන් ඍජුව දායකත් සපයලා ජයග්‍රහණ උදව් වෙලා තියෙනවා උදව් වෙලා තියෙනවා උදව් කරනවට වඩා උදව් වෙලා තියෙනවා කොයි කඩේටත් උදව් වෙලා තියෙනවා එතකොට ඇයි ඔබතුමාලට බැරි ඉදිරියේදී ජයග්‍රාහි මේ සන්ධානයක් ගොඩනගන ජයග්‍රහණ ජනතාවට ජයග්‍රහණය ලබાવી කියලා විශ්වාසයක් ඇති වෙන සන්ධානයක් ගොඩනගලා ජයපී අපේක්ෂක ඉදිරිපත් කරන බැරියයි. ඔව් ඔක මම ජනාධිපතිවරණේ පාර්ලිමේන්තු ඡන්දේ දෙකම සම්බන්ධ කරලා කියන්නම්. ඔබතුමා ජනාධිපතිවරණ ඉලක්ක කරලා ඇහුවේ. දැන් හිතන්නකෝ දැන් අපිට රටේ සන්ධානයක් කියපු ගමන් එක්කෝ ශ්‍රී ලංකාව එක්කත් එක සන්ධානයක්. ඕවා තමයි රටේ හුරු. එක්කෝ UMP එක්කත් එක සන්ධානයක්. අපි දැන් ශ්‍රී ලංකාව එක්කත් එක සන්ධානයක් කරා.
කලින්. ඒ සන්ධානයෙන් පස්සේ අපි තීරණයක් ගත්තා නැවත UMP එකත් එක්ක හෝ ශ්‍රී ලංකා එකත් එක්ක හෝ අපි කිසිදාක සන්ධානයකට යන්නේ නැහැ කියලා. ඇයි? පැහැදිලි කරගෙන ඉන්නේ ඒක තමයි. වැඩක් නැහැ. ඒගොල්ලොත් එක්ක මේක කරන්න බෑ. අපිට മന്ത്രി සංඛ්‍යාවක් වැඩි කරගන්න පුළුවන් වෙයි. හරි. වැඩක් නැහැ. නමුත් වැඩක් නැහැ. ඒගොල්ලොත් එක්ක මේක කරන්න බෑ. හරි. එතකොට එහෙනම් දැන් අපිට ඕන අලුත් සන්ධානයක්. අර දෙක ඇත්තරමු සන්ධානයක්. ඒ කියන්නේ රනිල් මෛත්‍රී මහින්ද අත්තරපු අලුත් සන්ධානයක් අපිට ඕන. හරි. ඒ සන්ධානේ හදන්න නම් දැන් මේ ජනතාවට එකපාරට පේන්නේ UMP එකත් එක්ක සන්ධානයකට ගියොත් අදිනයි. ඔව්. ශ්‍රී ලංකා එකත් එක්ක සන්ධානයකට ගියොත් දිනයි. දැන් අපි කියනවා වෙන සන්ධානයක් ගැන. වෙන සන්ධානයක් ගැන මේ කතා කරනවා. එතකොට ඒක දිනයිද කියන ඔන්න එන ප්‍රශ්නේ. හරි. එහෙනම් අපි ඉස්සරහා තියෙන අභියෝගය තමයි දිනයිද නෙමෙයි. දිනනවා කියන විදිහට ඒක ගොඩනගන එක. දැන් මේ 2019 මේ වර්ෂයේ අපේ ප්‍රධාන කාර්යය තමයි අපි දැන් 2018 එකට යම් පදනමක් දාලා තිනවා වැඩපිළිලක් අපි යනවා උනේ දිනන්න පුළුවන් කියලා ජනතාවට දැනෙන තේරෙන සන්ධානේ හදන එක. ඒකෙදි අපි කල්පනා කරනවා දැන් මේ මහින්ද රාජපක්ෂ මහත්තයා හා බැඳිච්ච ආගමක් වගේ අදාගෙන ඉන්න කට්ටියක් ඉන්නවනේ. ඒක ආගමක්. ඒ කියන්නේ පොල්ෙල්ලක් දැම්මත් දිනනවා කියනවා, බයිසිකලයක් දැම්මත් දිනනවා කියනවා, ආවල් එක දැම්මත් දිනනවා. ඒ කියන්නේ විග්‍රහයක් ඕනේ නැහැ. තර්කානුකූල පදනමක් දේශපාලනයට ඕනේ නැහැ. දැන් ඒගොල්ලෝ හොරු කියලා කිව්වත්, තක්කඩි කියලා කිව්වත්, ඒවා කොච්චර ඔප්පු කරත්, ඒවට නීති තිබ්බත්, අධිකරණයට ගියත්, මොනා ගියත්, අධිකරණයෙන් ඔක්කොම ඔප්පු කරත්. ආගමක් වගේනේ මේක කරගෙන යන්නේ. හරි, ආගමක්. ඒ කියන්නේ මොකද්ද? දහමක් නෙමෙයි. ආගමක්. ආගම් නෙවෙයි අබින් කියන්නේ. දහමවල අබින් නෙමෙයි. අපිට තියෙන දහමක්. ඈ මිනිසුන්ට දහමක් තියෙනවා. ඒ දහමට අනුව මිනිස්සු වැඩ කටයුතු කරනවා. ආගම කියන එක වෙන කතාවක්. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයලගේ දේශපාලනේ නිකන් ආගමක් වගේ වෙලා තියෙනවා. ආගමක් වුණා මේක ලේසියෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒකේ බැඳිලා ඉන්නවා. හැබැයි ඊට පිට සමාජයක් තියෙනවා. ඊට පිට සමාජයක් තියෙනවා. ආගමික නොවන ඊට පිට සමාජයක් තියෙනවා. හරි. ඒ පිට සමාජය තමයි දැන් මේ සන්ධානයට ගන්න ඕන. කියන්නේ මේ ඇත්තටම දැන් ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත මහත්තයලා කුමාරසනායක මහත්තයලා වගේ අය පූර්ණ කාලීනව කියන්නේ අපේ මේ තපුත්තේක ප්‍රදේශයේ අපි අනුරාධපුර ප්‍රදේශයේ එහෙම අර ඡන්දයක් එනකොට එහෙම ඇවිල්ලා මහ ජනතාව අතරට කරුණ පෑදුවාට මදි. ඇත්තටම පූර්ණ කාලේ හැමදාම මේ ඇත්ත මිනිසුන්ට කියලා දෙන්න ඕගොල්ලෝ මිනිස්සු අතරට එනවා නම් ගොඩක් හොඳයි කියලා මම. මොකද දැන් සමාජයේ ගොඩක්ම බොරුව තමයි වපුරලා තියෙන්නේ, මිනිස්සුන්ට මුල් බැස්සගෙන තියෙන්නේ බොරුව. ඉතින් ඒක ඇත්ත පහදන්න කවුරුත් අද සමාජයේ නැහැ. මේ සමාජයේ මේ සිද්ධ වෙන අසාධාරණකම් ගැන මේ දේශපාලන අරමුදින් ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණේ මේ සහෝදර නායකයෝ ඇවිල්ලා ජනතාව අතරට මේක මිනිස්සුන්ට ඇත්ත පහදනවා නම් අද රටේ ඉන්න තත්ත්වය ගොඩක් හොඳයි කියලා මම යෝජනා කරනවා. මම ස්තුති විජේත බණ්ඩාර මහත්ම තමුත්තේක මෙසේ සම්බන්ධ වුණේ. මට ඒකට උත්තරයක් දෙමු. මෙතන කතාවක් තියෙනවා. ඔව් දැන් කතාවක් තියෙනවානේ. මොකද්ද? එතකොට මෙන්න මේ ආගමක් වගේ අදහගෙන ඉන්න කොච්චර වැරදි කරත් ඒක ගණන් ගන්න නැතුව ඉන්න අය වෙනස් වෙන්නේ නැහැ කියමුකෝ. වෙනස් වෙයි, එතන යම් ප්‍රමාණයක් වෙනස් වෙනවා. වෙනස් වුණානේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණ ඉඳන් මහමැතිවරණයට යනකොට ඡන්ද ලක්ෂ 10ක් අඩුණානේ. සෙල්ලම් නැහැනේ. මේ මිනිස්සු වෙනස් වෙනවා. හරි. නමුත් ඒක එක්තරා දැන් අපිට පේනවා නිකන් හරි හිමින් වෙන ගතියක්. එතකොට ඊට පරිබාහිර සමාජයක් තියෙනවා. ඒ පරිබාහිර සමාජය තමයි දැන් සන්ධානයකට ගන්න ඕන. අරක ගන්න බෑ. ඒව ආගම්. හරි. ඒ පරිබාහිර සමාජය ගන්නකොට එතන තියෙන එක බාධකයක් තමයි එක්සත් ජාතික පක්ෂය. එක බාධකයක් ඒක. එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාත්මක කරන්නේ එක්තරා ආකාරයකට තමන්ගේ උමනාව ඉෂ්ට කරගත්තට පස්සේ මේ ජනතාවගේ උමනාව අත්හැරලා දානවා. දැන් ඒක කරා. 2015 ජනවාරි 8 ජනවරම ජනාධිපතිවරයා ඉවර කරා. 2015 අගෝස්තු 17 ජනවරම අගමැතිවරයා ඉවර කරා. මම දන්නේ තවත් අර මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අර ආගමී වගේ දේශපාලනයක් කරගෙන ඉන්න එකෙන් පිට සමාජය
සූදානන්ද කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක දිග ගමනක් යන්න. අර ඉන්නවනේ සමාජයේ ඉන්නවනේ පට්ට UMP කියලා කට්ටියක්. ඒ ටික සමහරට ඉඳි මොනා වුණත් කීක ඉන්නේ රංගෙත් ඉන්නේ අර මොනා වුණත් කමක් නැහැ මම ඉන්නවා කීක රංගෙත් ඉන්නේ නේ ඒ වගේ කට්ටියක් ඇති. නමුත් ඊළඟ මෙතන තියෙන බරපතල කාරණය තමයි අන්න අරකින් පිටස්තර මේ සමාජය තමයි සඳහන්ට ගන්න ඕන. ඒකෙන් UMP නායකත්වයේ සහිත ඒ කැලලත් පැත්තකින් තිබ්බම විශාල ජනතාවක් මේක ඇතුලේ ඉන්නවා. විශේෂයෙන් දෙමළ සමාජය, මුස්ලිම් සමාජය සහ මැදපන්තික සමාජයේ පාවෙන ඡන්දදායකයෝ, පාවෙන ඡන්දදායකයන්ට යටමයි නෙමෙයි දරිද්‍රතාවයේ පතුලෙම ඉන්න ඡන්දදායකයා වෙනස්. එතනත් ඉන්න පාවෙනෙක් කෙනෙක්. තකරං කැලි 5ක් දුන්නා නම් පා වුණා. තකරං කැලි 10ක් දුන්නා නම් තව පැත්තකට පා වුණා. ඒ ඇවිල්ලා දරිද්‍රතාවයේ හින්දා ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි. දුප්පත්කම, දරිද්‍රතාවයේ අමාරුකම අපිට තියෙන මේ විවස්ථා ප්‍රශ්න. ඒ මිනිස්සුන්ගේ වහල දෙමෙනෝ. වහල දෙමෙනකොට තහඩු කැලි ටික ගෙනත් දුන්නා නම් කුඩු ජාවාර්මේ හිටපු മന്ത്രിවරයා ගෙනත් දුන්නත් ප්‍රශ්නයක් නෑ. එයාට ඡන්දෙ දෙනවා. ඒ එහෙම පාවෙනයි නෙමෙයි මම මේ කියන්නේ. ඊට වඩා ටිකක් දැනුවත් දේශපාලනය පිළිබඳ උනත්තුවක් තියෙන ඉන්නවා. ඉතින් කොටිම කිව්වොත් අන්න අර දේශපාලනේ ආගමක් වගේ කරගෙන ඉන්න කොච්චර අර ගොල්ලන්ගේ වැරදි තිබ්බත් ඒවා පිළි නොගන්න කණ්ඩායමක් ඉන්නවා. එයින් පරිබාහිර සමාජයක් තියෙනවා. ඒ පරිබාහිර සමාජය තමයි දැන් මේ සන්ධානයට ගන්න ඕන. ඒකට තමයි අපි උත්සාහ කරමින් ඉන්නේ. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාත් පැත්තකින් තිබ්බට පස්සේ ඉතුරු කණ්ඩායම් ටික තමයි මෙතෙන්ට අපිට එකතු කරන්න වෙන්නේ. ඒක තමයි අපි දැන් 2019 අපේ ප්‍රධානම වැඩේ. ජනාධිපතිවරණ කතාව. ජනාධිපතිවරණ කතාවේදී අපි ඉතා පැහැදිලිව කියලා දිනවා. අතන සංධානයක් ගොඩනගෙනවනේ දැන් අර වගේ කණ්ඩායමක් එකතු වෙලා. ඒක දිනන සංධානයක් බවට ජනතාවට ආකල්පයක් යයිද? අපි විශ්වාස කරන මේ යවන්න පුළුවන් කියලා. ඒකට ඉදිරිපත් කරන වැඩපිළිවෙල, එකතු වෙන බලවේග, රටේ ඉදිරිපත් වෙන සිවිල් කණ්ඩායම්, විවිධ සංවිධාන හරහා අපි බලාපොරොත්තු වෙනවා ඒක ඒ මට්ටමකට ගේන්න. ඉතින් එක්තරා ප්‍රමාණයකට අපි ඒක ඒ මට්ටමට ගන්නකොට ওই ප්‍රධාන පක්ෂ දෙක කියන එකට ඇලිලා ඉන්න යම් පිරිසකුත් එතනින් පස්සේ ඒක වෙනස් වෙන්න පටන් ගන්නවා. එහෙමනේ. يعني විශ්වාසය ගොඩ නැගුණම යම් දුරකට ඉතුරු ටිකට අටක් ගාලා අපි හිතනට වඩා වේගෙන් පිමි ආකාරයෙන් සිද්ධ වෙනවා. එක තැනක් තියෙන පන්න ගන්න. ඒක පන්න ගත්තට පස්සේ කාර්ය කරනවා. දැන් ජනාධිපතිවරණ කතාවේ අපි කියලා දිනවා. මොකද්ද? ජනාධිපති ක්‍රමය වෙනුවට, ඒ කියන්නේ තනි මිනිහෙක්ගේ පාලනය වෙනුවට. ඒකේ අත්නොමතිකකම දැන් ඕනටත් වඩා පැහැදිලියි. ඒකේ අරාජිකත්වයත් පැහැදිලියි. හරි, ඔක්කොම දැන් පැහැදිලි වෙලා තියෙනවා. වෙනුවට මොකද්ද? පාර්ලිමේන්තු ක්‍රමය. පාර්ලිමේන්තු ක්‍රමය කියන එකෙන් අදහස් කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. තනි පුජ්‍යලයක් වෙනුවට සාමූහික තීරණ ගන්න ක්‍රමයක්. හරි. එතකොට ඒකට යන්න එන්නේ නැත්තම් දැන් අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු කියලා කියනවනේ. වෙන්නේ නැතුව ජනාධිපතිවරණයක් එනවනම් දැන් පේන්නේ එහෙම එයි වගේනේ. බැලුවම දැනට පේන්නේ එහෙම. අපි අනිවාර්යෙන්ම අපේ අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවා. ඔබ එහෙම අදහසක් කිව්වා. ඇයි එහෙම කරන්නේ නැත්තේ කියලා. මොකද අපිට දැන් වෙන විසඳුම් නැහැ. වෙන විසඳුම් නැහැ. අනිවාර්යයෙන්ම අපි වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා එයා ජනතාවගේ විකල්ප පොදු අපේක්ෂකයා බවට පත් කරන්න. එතකොට අපි අර යන වැඩපිළිවෙලත් ඒකට අපිට සෑහෙන ප්‍රතිඵලදායක දෙයක් විදියට එකතු වෙයි. දැන් මම අර කලින් කියපු සන්ධාන කතාව. හරි, UMP එකක් නොවන, ශ්‍රී ලංකා එකක් නොවන, يعني රනිල්, මෛත්‍රී, මහින්ද ත්‍රිත්වයට පිටින් ගොඩනගෙන ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයේ අපේක්ෂකයා විදිහට අපිට ගේන්න පුළුවන් ජනාධිපතිවරණයට අපේ අපේක්ෂකයෙක්. අපිට ප්‍රතිමක් ලැබෙනවා 2,706,128 දුරකථන මාර්ග ඔස්සේ අනුරාධපුරයේ සිට දැන් සම්බන්ධලා ඉන්නවා චන්දන මහත්මයතුමා. කලින් ඔබතුමාගේ දේශපාලන දිස්ත්‍රික්කයේ වැඩිපුර ඇමතුම් ලැබෙන්නේ චන්දන මහත්මයා. අයබවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි දැන් අර මෛත්‍රී මහත්මයා ආණ්ඩුව ඉතුරු වන්න කලින් ජේසී කට්ටිය උද්ඝෝෂණය කර ආණ්ඩුව ඉතුරු වන්න කියලා. ඊට පස්සේ ඒක ආණ්ඩුව ඉතුරු වෙලා ඉවරලා ඡන්දෙකට ගියපුවාම බෑ පරණ ආණ්ඩුව ඕනේ කියලා ඉවරලා ගෙනල්ලා අහුව තිබ්බ ආණ්ඩුව. කියලා ඉවරලා ආපහු මෙයාලා දැන් අතුරු සම්මත කිරීමක් ගෙනල්ලා මුදල් යෝජනා කරගන්න හදනකොට ඒකටත් විරුද්ධ වුණා. විරුද්ධ වෙලා දැන් එතකොට දන්නවා ජනවාරි මාසයෙන් පස්සේ
රජ සේවකයන් පටිසින්න බැහැ, එතකොට රට අස්ථාවර වෙනවා කියලා. දැන් ඒකේ ගැටි උත්සාහ කරන්නේ අර මේ ලිබියාවට අරන් දුන්න ජාතිය ප්‍රජාතන්ත්‍රවාදයත් අරන් දෙන්න හදන්නේ ශ්‍රී ලංකාවට. බොහොම ස්තුති අනුරාධපුරයේ සිට චන්දන මහත්මයා ප්‍රශ්න ඉදිරිපත් කළේ. හොඳයි, ප්‍රශ්නේ හොඳයි, උත්තරේ තේරුම් ගන්නවා නම් හොඳයි. හොඳ ප්‍රශ්න ඉදිරිපත් වෙනවානේ. හරි, උත්තරේ කියන්නේ දැන් අපි කියන පාර්ලිමේන්තු විසුරුලා ඡන්දයකට යන්න ඕන කියලා. හැබැයි ඒක ඒක රටේ පවතින නීතියට අනුව වෙන්න ඕන. එහෙම නැතු ඒක කැලෑ ක්‍රමයකට වෙලා හරියන්නේ නැහැ. එතකොට දැන් මම දැක්ක අර ගෙවිඳු කියන කෙනා ඒක ඒක වැඩසටහනකට අර පහුගිය අප්‍රේල් මාසේ මම කරපු ප්‍රකාශයක් ගෙනල්ලා පෙන්නනවා. මේ ලාල්කාන්ත කියලා තියෙනවා පාර්ලිමේන්තු විසුරවන්න ඕන. අපි එකවතාවන්නේ මේ දහවතාවක් විතර කියලා දිනනවා. මේ ප්‍රශ්නෙට වෙන උත්තර නැහැ. එතකොට ඒක විසුරවන්න ඕන ව්‍යවස්ථාවට අනුව. දැන් එතුමා කියන විදියට විසුරවන්න බෑ. එතකොට විසුරවන්න තියෙන ක්‍රමයක් තියෙනවා. තමයි පාර්ලිමේන්තේ 3/2 විතරයි දැන් මේක විසුරවන්න පුළුවන්. නැත්තම් අවුරුදු 4.5ක් යන්න ඕන. වෙන ක්‍රමයක් නැහැ. ඉතින් ඒ නිසා අපි පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දෙකට යන්න ඕන කියලා කියන්නේ මේ වල්බූරු නිදහසක් හරි වෙන මොකක් හරි ක්‍රමයකට නෙමෙයි, රටේ පවතින නීතියට අනුව ඒක කරවන්න ඕන. එතකොට රටේ ජනතාව උද්ඝෝෂණයක් කරන්න ඕන. මොකද්ද? ජනාධිපතිට මේක විසුරුවන්න කියලා වැඩක් නැහැ. ජනතාව එනම් දැන් උද්ඝෝෂණය පෙළගස්සන්න ඕන පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට බල කරන්න ඕන, එක්සත් ජාතික පක්ෂයට බල කරන්න ඕන, ශ්‍රී ලංකාවකට බල කරන්න ඕන, 3/2 ගන්න. දැන් අපි යනවා ශ්‍රී ලංකා එක කැමතිද? 3/2 ඕන පාර්ලිමේන්තුවේ. ශ්‍රී ලංකා එක කියන්නේ කවුද? එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තුවේ කණ්ඩායම. ඔක්කොම කැමතිද අස්සම් කරන්න? අස්සම් කරලා ගමු ඒකොලේ. අපේ හැත් අස්සම් කරමු. ඊට පස්සේ තව හොයමු පාර්ලිමේන්තුව විසුවා 3/2 හොයමුකෝ සල්ලි වලට අරගෙන. හරි, අර ක්‍රමයට හරියන්නේ නැහැ. හරි, දැන් හොයන්න ඕන 3/2 පාර්ලිමේන්තුවේ. අරගලේ කරන්න ඕන ඇතුලේ ගෝරි දාගන්න ඕන ඒකට, රණ්ඩු කරගන්න ඕන ඒකට. එහෙම විසුරුවන අර වෙන විසුරුවන්න ක්‍රමයක් නැහැ. කරුණාකරලා මේක තේරුම් ගන්න. 19 සංශෝධනය කියන එක ගෙනාවට පස්සේ ජනාධිපතිවරයාට හිතෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවන්න බැරි බව මේ වෙනකොට දැන් නීතියනුත් සහතික කරලා ඉවරයි. ඉතින් කොහොමද මැතිවරණයකට යන්නේ? නිකන් බොරු කතා වැඩක් නැහනේ. හරි, එහෙනම් දැන් 3/2 එකතු කරන්න ඕනේ. අපේ අය දැන් අපි ලෑස්ති, එනු පෙළ ගහන්න ලෑස්ති, අපි වැඩේ කරමු. මං කියන්නේ එච්චරයි. හරි, ඒකට අපේ ප්‍රශ්නයක් නැහැ, විරෝධයක් නැහැ. දැන් අර කලින් අපි පල්ලෙහාට යන්න ඕන කියලා කිව්වා. ඇත්තටම අපි ගොඩක් පල්ලෙහාට යනවා. නමුත් දැන් බලන්න මේ අපේ රටේ ජනමාධ්‍යවල ක්‍රියාකාරීත්වය ගත්තම ජනතාව ගොඩක් දැන් මේවයින් ගන්න යම් යම් දේවල්. හරි, එතකොට පහුගිය කාලේ විද්‍යුත් මාධ්‍ය සියල්ලම පාහේ මයන්න දාලා කියන්නේ සියල්ලම පාහේ කුමන්ත්‍රණයත් එක්ක හිටගත්තේ. අපි අපිට ජනතාවට කියන්න ඕනේ මෙච්චරයි, මාධ්‍යවලට කියන්න ඕනේ මෙච්චරයි. රටේ වෙන්න ඕන දේ, කෙරෙන්න ඕන දේ ගැන අපි කතා කරමු. කරගන්න ඕන දේ ගැන නෑ. අරයා පස්සේ මෙයා පස්සේ යන කතා, ජේපික පස්සේ යන්නත් එපා, මහින්ද පස්සේ යන්නත් එපා, රනිල් පස්සේ යන්නත් එපා. මේ රටේ කරගන්න ඕන දෙයක් තියෙනවනේ. ඒකට මතයක් ගොඩනගන්න ඕනනේ. අරයාගේ ආණ්ඩුවද මෙයාගේ ආණ්ඩුවද කියන එක නෙමෙයි. පාර්ලිමේන්තුවේ දැන් මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කුණුහරුපයක් වෙලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී කියන වචනේ විතරක් මදි මේකට. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන එක ඇතුල් කරගන්න ඕන. එතකොට අපි කණ්ඩායමක් නියෝජනය කරමින් අපි කෙනෙක් යවුවට පස්සේ එයාට පුළුවන් නම් වෙන පැත්තකට යන්න. මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන පදන මෙතනින් ඉවරයි. යන එකට හපන් ගන්නවනේ. දැන් එක්සත් ජාතික පක්ෂයට ආවොත් ගන්න නැද්ද? ගන්නව. ගන්නව කියන්නේ මොකද්ද? ගන්න එක වැරදි යන මිනිහට වඩා. ඒ පක්ෂයක් කියන්නේ ආයතනයක්. හරි, පුජ්‍යලෙක් කියන්නේ තනි කෙනෙක්. දැන් මම යනවනම් යන්නේ තනියමනේ. හැබැයි ගන්නේ ආයතනයකටනේ. එහෙනම් ඒ ආයතන ප්‍රතිපත්ති තියෙන්න ඕන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය රකින්න. වෙන නියෝජිතෙක් එහෙම ගන්න එක වැරදි. ඉතින් ගන්නවනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගන්නවා, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගන්නවා, මහින්ද මහත්තයා ගන්නවා. එතකොට කොහොමද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ආරක්ෂා? දැන් රනිල් වික්‍රමසිංහ කියන්නේ මහා ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියා ගන්න හදනවනේ. අපි අහනවා අනිත් පැත්තෙන් ආවොත් ගන්න නැද්ද කියලා. ගන්නවා. එතකොට කොහෙද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ඉතුරු වෙන්නේ? එහෙනම් පක්ෂ තීරණය කරලා තියෙනවනේ ඔක්කොටම කලින්. දැන් අපි ගන්නෑ. අපි ගන්නෑ. හරි, පක්ෂවල ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. පක්ෂවල ප්‍රතිපත්තිය තියෙනවනම් පුජ්‍යලයනෙක් එක්තරා ප්‍රමාණයකට නතර වෙනවා. එතකොට ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. දැන් 20 වෙනි සංශෝධනය අපි ගෙනල්ලා තියෙනවා. එහෙම අර මන්ත්‍රීවරුන්ට පොඩ්ඩක් එහෙම එහෙ වෙන්න තියෙන තත්ත්වය සීමා මායිම් දාලා බැඳලා තිබ්බහම යම් ආකාරයක ආණ්ඩුව කිද්දි
තමන්ට නැත්තම් අපි කිව්වොත් එකඟ විය නොහැකි යෝජනා ආවට පස්සේ තමන්ගේ විරෝධතාවය ඉවත් කරන්න පුළුවන් ක්‍රමය මොකද්ද? දැන් තියෙනවානේ මේ හෘද සාක්ෂිය කියලා කැලලක් ඕකට දාගෙන. ওই හෘද සාක්ෂිය දාගෙන තින්නේ මාරු වෙන්නමයි. මාරු වෙන්නමයි. ජනතාවගේ නියෝජිතෙක් විදිහට මාවපත් කරා නම් මගේ හෘද සාක්ෂිය එතනින් ඉවරයි. ජනතාවගේ හෘද සාක්ෂිය තමයි මම ක්‍රියාත්මක කළ යුත්තේ. මගේ හෘද සාක්ෂිය ක්‍රියාත්මක කරගන්න ඕන මම වෙන මොකක් හරි එකක් කරගන්න ඕන. තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන තමන්ගේ කම්පැනික් කරගෙන තමන්ගේ හේනක් කුඹරගෙන ඉන්න ඕන. කුඹර නියෝජිත ප්‍රජාතන්ත්‍රයේ වාදයට ආව නම් පුජ්‍යලයාගේ හෘද සාක්ෂිය යට කරන්න වෙනවා තමන්ව බලයට ගෙන ආපු ජනතාවගේ හෘද සාක්ෂියට. හැබැයි දැන් ওই දිනේෂ් ගුණවර්ධන මහත්තයා එහෙම හරි ওই පාර්ලිමේන්තුවේ බොහෝම ඉහළින් පෙනී ඉන්න එකක් තමයි මොකද්ද? මන්ත්‍රීවරයාගේ හෘද සාක්ෂිය. මන්ත්‍රීවරයාගේ හෘද සාක්ෂිය තියාගන්න පුළුවන් ඍජු ප්‍රජාතන්ත්‍රවාදයක් නම් තියෙනවා. හැබැයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ අපි පිළිගන්නවා නම් ඒක රැකෙන්න ඕන කියලා පිළිගන්නවා නම් මන්ත්‍රීවරයාගේ හෘද සාක්ෂිය අහෝසි කරන්න ඕන ওই ව්‍යවස්ථාවෙන්. හැබැයි අපි විසින සංශෝධන ඒක ගෙනල්ලා දිනනවා. ගෙනල්ලා දිනන මොකද්ද? පක්ෂ මාරු කරන්න බෑ. මාරු කරන්න පුළුවන්. මන්ත්‍රීකමත් අරන් යන්න බෑ. මන්ත්‍රීකම තියලා ඕන පක්ෂයකට යන්න පුළුවන්. හරි. ඉතින් ඒ වගේ දේවල් තමයි අපි මෙතන ස්ථාපිත කරන්න කතා කරගන්න ඕන. මහින්දද, රනිල්ද, මෛත්‍රීද, අනුරද කවුද නෙමෙයි. ලාල්ද, ඔයාද, මෙයාද අපි කවුද නෙමෙයි. රටේ සාකච්ඡාවට ගන්න ඕන අපි කොහොමද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නවා නම් ඒක ආරක්ෂා කරන්න. පක්ෂ මාරු කරොත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙනවද? එතනින්ම නෑ. ඉතින් ජනාධිපතිවරයා පක්ෂ මාරු කරපු රටක් නේ මේක. එතකොට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යදෙන ආදර්ශය මොකද්ද? 62 ලක්ෂයක් ඡන්දදායකයෝගේ නියෝජිතයෙක් විදිහට පත් කරපු මිනිහා පැත්ත මාරු කරනවා. එතකොට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මොකද්ද? විහිළුවන්නේ මේ ජෝක් වෙලා මේ රටම විනාශ වෙලා තියෙන්නේ. 2009 සාකච්ඡාවට ගන්න ඕන 19 මේවා දේශපාලන අභියෝග විදිහට. වෙන මොකක්වත් නෙමෙයි. හරි. දැන් ඔබතුමත් එක්තරා ප්‍රමාණයකට කල්පනා කරාද මන් දන්නේ නැහැ. මන්ත්‍රීවරයාගේ හෘද සාක්ෂිය කියන එක. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නම් මන්ත්‍රීවරයාගේ හෘද සාක්ෂිය එතනින් ඉවරයි. මම වෙන කෙනෙක්ගේ නියෝජිතේ ප්‍රශ්නෙත් තියෙන දැන් අපක දේශපාලන පක්ෂයක් නියෝජනය කරන දැන් තියෙන ක්‍රමයට කෙනෙක් කියන්නේ පාර්ලිමේන්තුවට ඒ දේශපාලන පක්ෂය ගන්නා තීරණේ හරි හෝ වැරදි ඒ මන්ත්‍රීවරයා ඒකට එකඟ විය යුතුයි නේ. එක වෙන්න ඕන. පක්ෂයක් කියන්නේ පක්ෂය තනියම නෙමෙයි ගන්නෙ. පක්ෂයක තීන්දුවක් කියන්නේ පක්ෂ වගකීතු ආයතන වලේ තීරණේ ගන්නෙ. එතකොට ඒ අපි පක්ෂයකට බැඳෙනකොට ඒ පක්ෂයේ ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාවට බැඳිලා මං සමාජිකෙක් වෙන්නේ. හරි. එතකොට ඒ ව්‍යවස්ථාව රකින්න එක මගේ වගකීමක්. බහුතරයේ කැමැත්ත පිළිගන්න බැරනම් මරණාධාර සමිතියකටවත් බැඳෙන්න බෑ. බැඳිලා වැඩක් නෑ. ඒක පිළිගන්න පුළුවන්කම තියෙන්න ඕන. ප්‍රොමිසුත් අපි මේ නැවත විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පස්සේ නැවතත් අප ලාල්කාන්ත මහත්මයා සමග මේ සාකච්ඡාව ඉදිරියට වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩි. ලාල්කාන්ත මහත්මයා සමග පවත්වන සාකච්ඡාවේ අවසන් මිනිත්තු කිහිපය මේ ගත වෙන්නේ. මේ මා කැමති අද කලින් ඉවර ගන්න ඕනේ. පොද අපිට 11 මාරට තියෙන අපිට සජ්ජායනය අපේ නවබසුරුදාවත් එක්ක අප සාම්ප්‍රදායිකව කරන දෙයක් රටේ ජනතාවට සිත සාන්තිය ප්‍රාර්ථනා කරලා 11 මාර දැන් මේ හිතන්නේ විකාශය වන්නේ. ඒ නිසා අපිට 11 මාර වෙනකොට අහවල් කරන සිද්ධ වෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් ගැන ආණ්ඩුවක් බලයට පත් වේයයි කියලා හිතනකොට විහිතිකාවක් තියෙනවා. මා කලින් ප්‍රශ්නයක් ඇහුවා. ඒ වගේම කෙනෙක් හිතනවා මේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා අදහස් පක්ෂය බලයට පත් වුණාට පස්සේ වෙනවට වඩා වෙනස් ආකාරයක තමයි දන්නේ යකානේ නේ. ඔය අර දන්න යකා සුරංගනාවිට වඩා දන්න යකා හොඳයි කියලා. ඔඩක් දන්න කෙනෙක් අපතුමක් ලබා ගන්නවා 2761128 ඔස්සේ විතාන මහත්මයා සම්බන්ධලා ඉන්නවා. ගාල්ලේ සිට දැන් අයබවන් විතාන මහත්මයා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔව් ප්‍රශ්න අහන්න. ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන මහත්මයා. ජනාධිපති මේ පියවර ගත්තේ හිතා බලා බොහොම
බලාපොරොත්තුවක් ගැටුවා. මොකද විපස්සනේ මන්ත්‍රීවරුන් ටික විනිවිදා ගන්න බැරි වුණ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුර ඇරියේ විශාලම බලාපොරොත්තුව තමයි එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් යටතේ මැතිවරණයක් පවත්වා මහින්ද රාජපක්ෂ මැතිතුමා යටතේ මැතිවරණයක් පවත්වලා අන්ත දූෂිත මැතිවරණය පවත්වන්න ලංකාව තුළ පැවතුණු. මෙන්න මේ තත්ත්වයේ වෙනස්වීම ගැන අපි සතුටු වෙනවා. හැබැයි තාමත් මේ තත්ත්වය වෙනස් වෙලා නැහැ. යම් අවස්ථාවක ජනාධිපතිතුමා මේ ඔක්තෝබර් 20 වෙනිද කළ විදේම නැවත කරන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට හදිසියේ ආණ්ඩුව බාර දීලා මැතිවරණයක් පවත්වන්න පුළුවන්. මේ තත්ත්වය ගැන අවධානයෙන් ඉඳලා ජනතාව විසින් පෙරමුණ මම හිතනවා රටක නායකත්වයේ දේ කියලා මෙහෙමයි ජනතාවට ගැඹුරු බරපතල ප්‍රශ්න එනකොට ජනතා විමුක්ති පෙරමුණ ඕන වෙලා තියෙනවා හැමදාම. ඉතින් ඒක ගැන අපි සතුටුයි. නමුත් කියන්නේ එතුමා කිව්ව විදියට මෙහෙමයි. දැන් හොඳම උත්තරේ බාරකාර ආණ්ඩුවක් යටතේ එකඟ වෙන්න ඕන පක්ෂ. ඉතින් නැතුව මේක කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මොකද්ද අගමැතිකමයි එතුමාගේ කැබිනට් එකයි තියාගෙන මහමැතිවරණයකට ගියාම මොකද වෙන්නේ? ඒකේ වාසියක් ඒගොල්ලන්ට යනවා. ඒක වළක්වන්න බෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරගෙන එහෙම ආණ්ඩුවක් තියාගෙන ගියොත් ඒ ඡන්දේ කාලේ ඇයි ඇමතිවරු ඔක්කොම ඉන්නවා. හරි, ඒගොල්ලන්ට ඒ වාසිය යනවා. ඒ නිසා සාධාරණ ඡන්දයක් අපිට ගන්න නම් හොඳම විදිය තමයි අපි හදාගන්න ඕන බාරකාර ආණ්ඩුවක්. ඒ කියන්නේ ඡන්ද කාලය තුල පමණක් රට පවත්වාගෙන යෑමට අදාළ කරන මහ ගොඩක් ඕනේ. ඔය ඇමතිවරු බොහොම සුළු ප්‍රමාණයක් 10ක් කියමුකෝ. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් එක්කෙනා ගානේ දාමුකෝ. නේ, දාලා බාරකාර ආණ්ඩුවක් යටතේ ඡන්දයකට යන්න ඕන. එතකොට එහෙම එකට යන්න දැන් ඊළඟ තව කොන්දේසිය සම්පූර්ණ කරන්න ඕන ඊට කලින් 3-2ක් ඕන. එන එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එහෙම නැත්නම් මහින්ද මහත්තයා කණ්ඩායමයි දෙගොල්ලොම එකඟ වෙනවා නම් මහමැතිවරණයකට යන්න 3-2 හම්බ වෙනවනේ. ඒ 3-2ත් හදාගෙන බාරකාර ආණ්ඩුවකට ඡන්දෙ තිබ්බම මේ ප්‍රශ්නේ බේරගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. තමන් සතුව තියෙන අගමැතිකමක් තමන් සතුව තියෙන ආණ්ඩුවක් අත්හැරලා කවුද ඡන්දෙකට යන්නේ? ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි, ඔතන ප්‍රශ්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා එකපාරක් ගියා දිනන්න පුළුවන් කියන විශ්වාසෙ තිබිලා. ජනාධිපතිවරණය එතුමාට කල් තියෙද්දි එතුමා කලින් ගියා. දිනන්න පුළුවන් කියලා බෑ හිතලා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට දැන් තියෙන්නේ තමන් කරපු දේවල් හරිනම් ජනතාව පිළි අරන් තියෙනවා නම් දිනන්න පුළුවන් කියන විශ්වාසෙකුත් තියෙනවා නම් මහින්ද මහත්තයත් එක්කත් එකඟ වෙලා 3-2 හදාගෙන බාරකාර ආණ්ඩුවක් යටතේ යමු ඡන්දෙකට. ඒතොර දිනන්න පුළුවන් නේ, ප්‍රශ්න නැහැ. එහෙම පාරක් ඇර දැන් මේ ප්‍රශ්නේ විසඳන්න ඇත්තටම පාරකුත් නැහැ. අපි දැන් ප්‍රශ්නේ හරියට ඉන්න මම මේ ඔබතුමාලගේ දේශපාලන ව්‍යාපාරයේ තිබෙන චෝදනා කිහිපයක් මම අහන්න එකවර. පුළුවන් වෙලාවට මේ කාලයත් එක්ක ප්‍රශ්න ටික කලමනාකරණය කරලා උත්තර දෙන්න. දැන් ඔබතුමාලට තියෙනවාද චෝදනාවක් විජේවීර සහෝදරය ඇති කරපු පක්ෂයේ අද ඒ ප්‍රතිපත්ති නැහැ. මාක්ස්වාදයේ අද ජවිපෙන් පේන්නේ නැහැ. ඒ අලුත් නායකත්වය ආවට පස්සේ ජවිපේ යම් සාධනීය මට්ටමක් පෙන්වුම් කරලා නැහැ. එතකොට ජවිපේ බලයට පත් වුණොත් රටේ දේපොළ ටික පවරාගෙන යම් අමුතු චිත්තයක් ලැබිලා තියෙන ජනතාවගේ හැම වුණොත් මේක හරි අමුතු මේ පාලන තන්ත්‍ර ඇති වෙයි කියලා අධ්‍යාපනය සම්බන්ධයෙන් විශාල වශයෙන් විවිධ මත ඉදිරිපත් වෙනවා. මම කැමති මෙන්න මේ චෝදනා ස්වරූප මගේ තනි කාලයේ ඇති නිසා එකින් එක අහන්න බෑ. මම කැමති පොදුවේ මෙන්න මේ කාරණා පිළිබඳව මාතෘකාවක් වෙලාවක අරන් දෙන්න ඕන. අරන් දෙන්න. මේ විනාඩි 10ක් වගේ තියෙනවා. ඒකෙන් පුළුවන් විදියට කොහොමද කියන්නේ කියන්නේ? අපහසුයි. මෙමය ලංකාවට මේ අභාග්‍ය වෙලා තියෙන මාක්ස්වාදයෙන් නෙමෙයි. අභාග්‍ය වෙලා තියෙන ධනවාදයෙන්. හරි? එනිසා මේ ධනවාදයේ වැරද්ද මෙතන තියෙන්නේ. මේ කවුරු කට්ටිය කොහොම කරගෙන ගියත් ධනවාදයේ වැරද්ද තියෙන්නේ. අධ්‍යාපනය ගැන අහපු නිසා මම අර කිව්වේ අපේ ප්‍රතිපත්ති තියෙනවනේ. අපේ ප්‍රතිපත්තිය තමයි සර්වජන අධ්‍යාපනය. සර්වජන ඡන්දබලය කියන්නේ ඒ වගේ. හැමෝටම අධ්‍යාපනය අවශ්‍යයි. නමුත් දැන් හැමෝටම අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි තුමු රාජ්‍ය විශ්වවිද්‍යාලවල ටිකක් යනවා. පෞද්ගලික විශ්වවිද්‍යාලවල ටිකක් යනවා. අපි තුමු මේ දෙකම ඔහොම තියමුකෝ පොඩ්ඩක් මේ වෙලාවේ ප්‍රායෝගිකව අපි හිතමු නිකන් මොහොතකට. තප්පරයකට හිතමු. ඒතර මේ ඉතුරු ටික ඒ ටිකට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට මේකට යන්නත් බෑ මේකට යන්නත් බෑ. ඒතකොට මේ ඉතුරු ටිකට උත්තරේ අපි කියන්නේ නිදහස් අධ්‍යාපනය. ඒ කියන්නේ මුදල් ගෙවීමකින් තොරව දරුවන්ට
අධ්‍යාපනය දැන් මේ දවස්වල ඔන්න ඒ ලෙවල් වැඩි දැන් ඔන්න මේ ප්‍රතිඵලය ඇවිල්ලා තියෙනවා. දැන් කියන විශ්වවිද්‍යාලයට ගත්තා මෙච්චර මෙච්චර ගන්න. මේ විශ්වවිද්‍යාලයට ගන්න පාස් වෙන ප්‍රමාණයද? පාස් වෙන ප්‍රමාණය නෙමෙයි ගන්න පුළුවන් ප්‍රමාණය. ගන්න පුළුවන් ප්‍රමාණය අරගෙන ඉවරලා කියනවා ඊටු ටික මේ අසමත් කියලා. අසමත් නෙමෙයි. හරි ළමයි 100ක් පාස් නම් ළමයි 10ක් නම් ගන්නේ 90කට අසාධාරණයක් වෙනවා. ඒකෙන් තව 10ක් යනවා කියන්නකෝ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට. දැන් මගේ දරුවත් මම පෞද්ගලිකයකට තමයි යන්නේ. හරි. දැන් සමහරු කියනවා මේ පෞද්ගලිකයකට යනවා නම් මේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්න එපා කියලා. එහෙම බෑ. පෞද්ගලිකව අපිට යන්න වෙලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනය නැති නිසා. ඒ නිසා පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ඉගෙන ගන්න සිසුන්ටත් ඒ දෙමව්පියන්ටත් අනිත් අයට වඩා වගකීමක් තියෙනවා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී ඉන්න. Tamanටයි නිදහස් අධ්‍යාපනය අහිමි වෙලා තියෙන්නේ. එතකොට දැන් හදිසි කාරණයක් විදිහට තියෙනවා රයිට් රජයට මෙච්චරක් යනවා පෞද්ගලික ආයතන මෙච්චරක් යනවා ඊටු ටික මෙන්න මේ ඊටු ටික ගැන කතා කරන එක අද බරපතල අවස්ථාවක් වෙලා තියෙනවා. අපි අපේ ප්‍රතිපත්තිය මොකද්ද? සැමට අධ්‍යාපනය. ඊළඟ දේපල කතා එහෙම ඒවා අපි ඇත්තටම පැහැදිලි කරලා තිනවා. මේ සමාජවාදී කතාවට අදාළ ගත්තොත් රුසියාවේ ලෙනින් ලගේ විප්ලවයේදී විතරයි සියලු ඉඩම් සියලු රාජ්‍ය ආයතන සියලු දේවල් පොදු එකක බවට පත් කරා. ඒකත් පස්සේ ආපහු ලෙහලා දැම්මා. අර ප්‍රතිවිප්ලවය කියලා එකක් තියෙනවා. විප්ලවය වගේම ප්‍රතිවිප්ලවය කියලා එකක් තියෙනවා. ප්‍රතිවිප්ලවය බරපතල වෙච්ච නිසා සියල්ල ප්‍රතිවිප්ලවවාදීන්ගේ අතේ තිබ්බේ දේපල. දැන් අපේ රටේ තත්ත්වය වෙනස්. දැන් අපේ ඉඩම් තියෙන්නේ කුඹුරු තියෙන්නේ ඉඩම් හිමි වතේද කියලා කියන්නේ නැහැ. මේ තනි තනි ගොවි වතේ. ඉතින් අපි මොකද දැන් පවර ගන්න එතකොට? ඒ පවර් මිනිසුන්ට දෙන්නනේ ඕන පවර්ගෙන. හැබැයි ඔය කියන විප්ලව වෙච්ච රටවල එහෙම නෙමෙයි. හරිද? ඒගොල්ලන්ගේ ගොවියෝ ඉඩම් වල වැඩ කරාට ඉඩම් ගොවියන්ගේ නෙමෙයි. හිමිකාරයෝ වෙනම හිටියේ. එතකොට ගොවියන්ට ඉඩම් ඔන්න සටන් පාටි. ගොවියන්ට ඉඩම්. දැන් ලංකාවේ ගොවි වතේ තමයි ඉඩම් තියෙන්නේ. දැන් හදන්නේ මේ ගොවියන්ගෙන් උදුර ගන්න. රණවීර කුමසික මාත්‍ය ප්‍රතිපත්තියත් මොකද? ගොවියන්ගෙන් උදුරගෙන කොම්පැනි වලට දෙන්න. හැබැයි කොම්පැනි වලට දුන්නොත් නම් විදේශ කොම්පැනි වලට මහා සමාට අපිට සිද්ධ වෙයි එක යම් වෙනසක් කරන්න. දැන් අක්කර 50 සීමාවකට ගෙනා එකපාරක්. මහා දැවැන්තේව තිබ්බින්නනේ 50ට ගෙනාවේ. හරි. ඒක තත්ත්වය ඇතුලේ තීරණය වෙන්නේ. එහෙම නැත්නම් කොහේ හරි ලෝකේ මේ හදාගත් එකක් අනුව නෙමෙයි. දැන් අපේ රටේ පෞද්ගලික ආයතන තියෙනවා. ඉතින් ඒක තිබ්බාවේ. හොඳයිනේ. අපිට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට එක ව්‍යාපාරිකයෙක් ගෙනල්ලා අපනයන කර්මාන්තයක් හදන්න. ඒක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක 200කට රස්සාව දෙන්න ෂිප් 3ක් වැඩ කරන්න. ඒ කියන්නේ පැය 24ම දුවන්න. එහෙම පුළුවන්. හොඳයිනේ. නේ? ඉතින් ඒ නිසා මේ ඔය තියෙන අපි කියපුවා නෙමෙයි. ඔය අපි සම්බන්ධ බිය හදලා තියෙන අපි කියපුවා නෙමෙයි. අනිත් අය බිල්ලෝ මවලා තියෙන්නේ. ඒකයි. ඉතින් අද වෙන ප්‍රශ්නයක් නෙමෙයි ඔය තියෙන්නේ. අවසන් ප්‍රශ්නේ අපිට කාලයක් සිව වෙලා ජවිපේ එකක් මග ඇරුණා. දැන් යෝජනාවක් තියලා දැන් අපි දන්නවා සෝමන ශමනසිංහ සහෝදරයන් පස්සේ පක්ෂ නායකත්වයට ආවේ අනුර කුමාර සානායි මැතිතුමා. එතනින් පස්සේ මේ පක්ෂය මේ පක්ෂ ප්‍රතිපත්ති වලින් බැහැරව ක්‍රියා කළා කියලා ඒ ඔබතුමාලාගේම ගිය කට්ටිය තමයි කියන්නේ. ඒ චෝදනාව සම්බන්ධයෙන් ඔබතුමා පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සමාජික හැටියට මොකද කියන්නේ? අපි තීරණ ගන්න සාමූහිකව අනුර සහෝදරයාට කවුරු හරි චෝදනා කරනවා නම් ඒ චෝදනා සියල්ලම මටත් අයිති. මුළු පක්ෂයටම අයිති. පක්ෂ මධ්‍යම කාරක සභාවට අයිති. අනුර සහෝදරයාට විතරක් වෙනම අයිති වෙන චෝදනා තියෙන්න බෑ. කාට හරි චෝදනාවක් තියනවා නම් අනුර සහෝදරයාට කරන චෝදනාව මටත් තියෙන්න ඕනේ. දැන් රනිල්ට කඩේ යනවා කියලා කියනවා නම් ජීවිපේක අනුර විතරක් අල්ලගන්න එපා. මාවත් අල්ලගන්න. අනිත් හැමෝම අපි අල්ලගන්න. විජිත අල්ලගන්න, අපේ බිමල් සහෝදරය අල්ලගන්න, සහෝදරු ටිල්ලින් සහෝදරය අපේ පක්ෂ අල්ලගන්න වෙනවා. මොකද අපේ තීරණ ගන්නේ තනි පුජ්‍යලේ නෙමෙයි. ඔන්න වෙන පක්ෂයක නම් තනි පුජ්‍යලියෝ තීරණ දැන් එක්සජාති ඔය තනි පුජ්‍යලියෝ තීරණ ගන්නවා කියලා තමයි අපි නිතර අහලා තියෙන්නේ. මහින්ද මහත්තයා එයාගේ තීරණේ. අර මෛත්‍රීගේ තීරණ තනි තීරණ. ඒවා වෙනයි. අපේ පක්ෂේ සාමූහිකව තීරණ ගන්නෙ. සාමූහිකව තීරණ ගත්තට පස්සේ ඒ තීරණ ක්‍රියාත්මක කිරීමට අදාළව අපිට ඉන්නවා නායකයා. නේද? නායකයා කාර්යභාරය වෙනස්. ඒතොර ඒක මට වඩා කාර්යභාරයක් අනුර සහෝදරයාට තියෙනවා. මට තියෙනවා කාර්යභාරයක්. තව කෙනෙකුට බෙදිලා තියෙනවා. තර් සාමූහිකව තීරණ අරගෙන ඒ තීරණය සමාජය ඇතුලේ ක්‍රියාත්මක කරන්න අපි වගකීම් කඩාගෙන බෙදාගෙන වැඩ කරනවා. එනිසා කියන්න ඕන රටට විවෘතව අනුර සහෝදරයාට ජනතා විමුක්ති පෙරමුණට අදාළ ඒක වැරදි පාරකාරී කොහේ හරි ගෙනියනවා කියලා කවුරු හරි කියනවනම්
ඒ ඔක්කොම අපිට හැමෝටම කියන්නේ. පක්ෂ විදියට කියන්නේ කියන දෙයක්. අපිට කියන්න තියෙන්නේ අපි යන්නේ හරි පාරේ. අවසන් වශයෙන් නවවසරේ රටේ ජනතාවට ජවිපේ බලාපොරොත්තු දෙන්නේ කොයි ආකාරයෙන්ද? අපි හදනවා දෙවන්ත සන්ධානයක්. ඒ සන්ධානය හදන්නේ රනිල් මෛත්‍රී මහින්දට පිටි. ඒවට කොටු වෙලා ඉන්න සමාජයේ නැතුව හරි ඒව ආගම් වගේ අදහගෙන ඉන්න කණ්ඩායම් ඔය හිටපු දෙන් ඉන්න තරමක් අපි කියන ඒගොල්ලන්ටත් වෙනස් වෙන්න ඊට පිටින් සිංහල දෙමළ මුස්ලිම් මුළු සමාජයම ඒකාබද්ධ කරගත්ත ප්‍රජාතන්ත්‍රවාදය ජාතික සමගිය සමානාත්මතාවය මූලික කරගත්ත සමානාත්මතාවය කියන එකත් කියනවා සමාන නෙමෙයි සමාන නෙමෙයි සමානයි සමානත්වතාවයේ ආර්ථික අපි කියන ආර්ථික සමානාත්මතාවය කියලා ආර්ථික සමාන කරන්න බෑනේ ඒ ඒ හැකියාවන් අනුව ඒ හැකියාව අනුව තමයි ඒක තීරණය වෙන්නේ ඉතින් අන්න ඒ වගේ වැඩපිල්ලක් එක්ක පෙළ ගැහෙන්න මේ දේශපාලන වශයෙන් නොබැහුවේ පෙළ ගැහෙන්න ජනතාවට ආරාධනා කරනවා අපි බලාපොරොත්තු තියාගමු මේම මොකද දන්නවද ලෝක රටවල් හැදුවේ දේශපාලනයෙන් ලෝක රටවල් නැති කරේ දේශපාලනයෙන් ලංකාව දේශපාලනයෙන් නැති කරපු රටක් දැන් මේක දේශපාලනයෙන් හදන්න ඕන වෙන හදන්න වෘත්තියක් නැහැ ඒ නිසා මේ දේශපාලනෙත් එකතු වෙන්න කියලා ඉල්ලමින් අර පටන් ගන්නකොට පටන් ගත තැනට නැවත එමින් එළඹෙන අවුරුද්ද සියලු දෙනාට යහපත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම ස්තුතිය අපගේ ආරාධනය පරිදි මේ සාකච්ඡා බැවින් මෙතුමාට අපගේ ගෞරවය හිම්මෙනවා. ඒ වගේම මා කැමැති සිහිපත් කරන්න මේ සාකච්ඡාවෙන් පස්සේ රටවාසී සැමට සෙත්පතා TN රූපවාහිනිය සේවයේ පිරිස් සජ්ජායනයක් විකාශය කිරීමට සැලසුම් කළා තිබෙනවා. ඒ සඳහා ඒ පිළිබඳ මතක් කරමින් අද ජනහනේ සමගන්නේ අර ප්‍රතිමා මුලින් කිව්ව කාර්යයට අපි දෙන්නම එකතු වෙලා කියන්න ඕනේ කිව්වා හැම දිනාටම ලබන්නා වූ නවවසර සාමය සතුට සෞභාග්‍ය සපිරු සුබ නවසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. සුබ රාත්‍රියක්.